ක්රමේ ස්ථාවරය සහරකේ වත්මන් දේශපාලන තත්වය වැඩිවෙමින් එනවා දවසේදී අපේ ආරාධන පිළි අරගෙන මෙතෙන්ට පැමිණි මහජන එක්සත් ප්‍රමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි අයිබෝන් කැමති දැනගන්නට ආණ්ඩුවේ දිනසිය මොන විදිහටද කියලා. දිනසිය අමාරුයි. අමාරුයි. එහෙම කියන්නේ මිනිස්සුන්ට සහන ලැබුණා මේ හරහා. සහන ලැබුණට කතාවෙන් සහන ලැබුණා. නමුත් ජීවත් වීමේ අරමුදේ උත්සන්න වෙලා තියෙනවා. වැඩ කරන ජනතාව උත්සන්න වෙලා තියෙනවා. ගම් නියම් ගම් හරහා ගොවිතැන් රබර් නිෂ්පාදනය තේමතු දේශීය නිෂ්පාදන සියල්ල අද ජීවත් වෙන්න බැරි අර්බුදයකට පත් වෙනවා. විපක්ෂ නායක ධුරය මොකද උනේ? විපක්ෂ නායක ධුරය තාම කතානායකගේ අතේ. ඔබතුම බලාපොරොත්තු වුණා. විපක්ෂයේ බලාපොරොත්තු නම් මාව පත් කරන්න. ඔබතුමත් කැමති? විපක්ෂයේ ඉල්ලීම මම ඉෂ්ට කිරීමට සූදානම්. මහමෙතුරණ කෙයිද හිටපු ඇමතුම? දවස්සිය ඉවර වුණාම මහමැතිවරණයක් තියෙනවා කියලා තමයි රටට පොරොන්දු වුණේ. ඉතින් රට රවට්ටන්න හොඳ නෑනේ. මහමැතිවරණයක් වහා තැබීමට කටයුතු කිරීම තමයි දිනසියේ අවසානයේ ඉටු කළ යුතු එකම පොරොන්දු කියලායි මම හිතන්නේ. දැන් ව්‍යවස්ථා සංශෝධනයට ඔබතුමලා සහය දෙනවා? සඳුදා පාර්ලිමේන්තුවට පැමිණියාම ඒ ගැන බලාගත හැකිය. ආණ්ඩුව තාමද වෙච්චි සමහර පොරොන්දු විරුද්ධ පක්ෂයට ඉටු කළා නෑ. මහමෙතුරණ ආවොත් ඔබතුමලා කොහෙන්ද ඡන්දය ඉල්ලන්නේ? අපි ඡන්දය ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය හා නායකත්වය සමඟ ගමන් කරන දැවැන්ත ප්‍රගතිශීලී දේශප්‍රේමී බලවේගය. එමෙ හිටපු ජනාධිපතිතුමා කරලියට ගෙන්නට හදන්නේ මෙච්චර. හිටපු ජනාධිපතිතුමා කරලියට ගෙන්නට හදන්නේ මෙච්චර. දැන් පේනවනේ දවස්සිය සාර්ථකයි. ආර්ථිකය කලාවැටිලා රටේ දේශපාලන අස්ථාවර බව. ඉතින් ඒ සියල්ල ඇතිකර හිටකල නායකයා සහ රටේම ජනප්‍රිය දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂයි. දවසේ දෙපතුමා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න ඇමතුම. විශේෂ වැඩසටහනක් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නට කල්පනා කරනවායි කියා. ඒ තමයි යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ශ්‍රී ලංකාවේ හෙට දවස යන මාතෘකාව සාකච්ඡා කරන්නට. අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කළා මහජන එක්සත් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, එවගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උපසභාපති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට. අපි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. අයිබුවන්. අපි අද බොහෝ කරුණු කාරණා පිළිබඳව කතා කරන්නට කල්පනා කරනවා. විශේෂයෙන්ම ළඟේන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ විශේෂයෙන් දිනේෂ් ගුණවර්ධන මහතාට අදාළ වන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මොකද එතුමාගේ නමත් එක්ක තමයි ඒ ගැන හැමදාම කියවෙන්නේ, අපි මේ සාකච්ඡා සභාවල කතා කරලා තිබෙන්නේ. ඉතින් ඒ ආශ්‍රිතවත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ වෙලාවේ තිබෙන මේ කැළඹිලි සහගත දේශපාලන වාතාවරණය ගැනත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද අපි ආරාධනා කළා ඒ වෙනුවෙන් ජේ ශ්‍රී රංගා මහතාට, සුරංග සේනානායක මහතාට සහ ගයාන් සම්පත් මහතාට මාධ්‍යවේදීන් විදිහට ප්‍රශ්න අහන්න එන්න කියලා. ඒ වගේම අශෝක ඩෑස් මහතා අදත් තීර කර්තව්‍ය විසිරුම අශෝක. ඔව් චන්දන, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ලංකාව දේශපාලන ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්. එතුමා දේශපාලනයට පිවිසෙන්නේ 1968 වසරේ. දැන් අවුරුදු 47ක් දේශපාලන ක්ෂේත්‍රයේ එතුමාගේ අධ්‍යක්ෂීම. මහජන එක්සත් පෙරමුණේ තරුණ සංවිධානය හරහායි දේශපාලනයට පිවිසෙන්නේ.
දිනේශ් ගුණවර්ධන මහතා පළවෙනි වරට පාර්ලිමේන්තුවට පිවිසෙනවා 1983 වසරේදී. එතුමා තමන්ගේ දේශපාලන දිවියේදී විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කළා. 2003 වසරේ පිහිටවපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධන ගෙන එන්න කරපු යෝජනා හරහා මේ 2003 පිහිටවපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වසර ගණනාවක් වැඩ කරගෙන ආවා. ජාතික හැඳුනුම් පත ඡන්දය පාවිච්චි කරන්න අවශ්‍යයි කියන කාරණේ නීතියෙන් තහවුරු කරන්න එතුමා නියෝජනය කරපු ඒ කමිටුවේ කටයුතු විශාල වශයෙන් හේතු වුණා. ඒ පමණක් නෙමෙයි, එතුමා මේ ළඟදී, ඒ කියන්නේ 2015 ජනවාරි මාසේ 10 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේදී, ඒ කියන්නේ ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ කරපු විවාදයේදී මතු කළා, මැතිවරණයකින් පස්සේ පශ්චාත් මැතිවරණ ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්න මහජන එක්සත් පෙරමුණ හැටියට එතුමා යෝජනා කරා. මැතිවරණයකින් පසුව සුමාන දෙකක වගේ කාලයක් මැතිවරණ කොමසාරිස්වරයාටම බලය දෙන එක සුදුසුයි. මැතිවරණය පෙර මැතිවරණ කොමසාරිස්ගේ බලතලයට මැතිවරණය තියෙන්නේ. මැතිවරණය ඉවර වුණහමත් මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්න නම් මැතිවරණ කොමසාරිස්වරයාට බලය දෙන එක හොඳයි කියලා. ඒ වගේ දේශපාලන ශාස්ත්‍රයේ අදට ඉතාමත් අවශ්‍ය අදහස් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති පළපුරුදු දේශපාලනඥයෙක් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. එනිසා මම හිතනවා අපිට අද හොඳ සංවාදයකට යන්න පුළුවන් කියලා. අශෝක, ඒ වගේම අපි ස්ටයින් ස්ටුඩියෝට එතුමා පැමිණෙන්නේ පළවෙනි වතාවට. එනිසා අපි ඉතාමත්ම හරසරින් ඔබතුමා පිළිගන්නවා. මුල්ම අදහස් දැක්වීම සඳහා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා. මම පළමුකොට ස්තුතිවන්ත වෙනවා සිරස නාලිකාවේ මේ වැඩසටහනට මට ආරාධනය කිරීම ගැන. ඒ වගේම අපි හොඳින් දන්නා ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රභුකත්වයක් ඇති සූර්ය බණ්ඩාර මහත්තුමා ඇතුළු අනිත් සියලු දෙනා, ඒ වගේම මට අමතක කරන්න බැරි අපේ පාර්ලිමේන්තුවෙත් හමු වෙන ශ්‍රී රංග මන්ත්‍රීතුමා, දැනි අය මේ සභාවේ සිටීම ගැන මම සිහිපත් කරන්න කැමති පළමුකොට මේ වැඩසටහන සමගම මේ මොහොත වෙන විට අපේ අසල්වැසි මිත්‍ර රටක බුදුරජාණන් වහන්සේ උපන් දේශය නේපාලේ සිදු වී තිබෙන කනගාටුදායක භූමිකම්පාවය හා එහි අසරණත්වයට පත්වී තිබෙන, ජීවිතය නැතිවී තිබෙන ජනතාව සමග අපි කාගේත් ශෝකය එකතු කිරීමට පළමු බ සඳහන් කරමින්, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අපේ රටේ ඉදිරිය පිළිබඳව සුවිශේෂ කරුණු සාකච්ඡා කළ හැකි අවස්ථාවක්. මොකද 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමහර විට ආවේ 18න් පසුවයි කියලා බොහෝ අය කල්පනා කරත්, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වැනි දේ පැමිණියේ 1978 ඇතිකරන ලද විධායක ජනාධිපති ක්‍රමය පළමු වරට ඇති කළ විධායක බලය ඇති ජනාධිපති ක්‍රමයක් නිසායි. ඒ අවස්ථාවේ බොහෝ අය මෙය හොඳයි කියපු අයයි. මෙය අපට ඉතාම හිතකර පාලන තන්ත්‍රයක් හා රටවැසියාට ඉතා හොඳ සුන්දර කාලයක් මේ මඟින් පැමිණෙනවා කියලා. නමුත් වැඩිකල් යනට මත්තෙන් ඇති වූ සිද්ධි දෙයා මම යළිත් ගමන් කරන්නේ නෑ. ඒ සිද්ධි මේ රටේ සියලු දෙනා දන්නව ඇති වුණු විනාශය, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය, අපේ මාතෘභූමියේ පැවැත්ම අවුල් ජාලාවකට පත්වීම, ජනතාවගේ ජීවිත නැතිවීම, නව පරම්පරාවට මුහුණ දෙන්න වුණු භීෂණ හා විනාශකාරී තත්ත්වයන්,
අපි ඒ නිසා සමහර විට හැරි බැලියොත් අපට කියන්න පුළුවන් අපි ටිකත් දුරින් බලලා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරන වෙලාවේ අපගේ විරෝධය ඒ අවස්ථාවේම ප්‍රකාශ කළ දේශපාලන කණ්ඩායමක් හැටියට අපිට ඒ දෙස හැරි බලන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ව්‍යාපාරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ දේශපාලන ව්‍යුහයේ වෙනස්කම ජනතාව ඉදිරියේ අඛණ්ඩව ඉදිරියට ආපු ගමනක්. ඒ ගමනේ මේ දීර්ඝ කාලය තුළ ඒ ක්‍රියාවලිය නිසා බොහෝ මැතිවරණවල බොහෝ පොරොන්දු දුන්නා. ජනතාවගේ විශ්වාසය ගත්තා බලයට එන්න. අපේ පැත්තෙත් ගත්තා, අපිට විරුද්ධ පැත්තෙත් ගත්තා. නමුත් මේ සැරේ තමයි අපිට විරුද්ධ පැත්තේ, ඒ කියන්නේ මාධාරණ දේශපාලන මතයට විරුද්ධ පැත්තේ කෙලින්ම කුවේ මේක අහුසි කරනවා කියලා. දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළි දැකලා ඉවරයි. ශ්‍රේෂ්ඨාධිකරණයට යවා එහි තීරණය ආපසු පැමිණ තිබෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිගේ බලය සිතූ විදියට අහෝසි වෙන්නේ නෑ කියන එක මම ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි. එය එසේ කරන්නට නම් ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබෙනවා ජනමත විචාරණයක් පවත්වන්න කියලා. දැන් ජනමත විචාරණය කියන්නේ කුමක්ද? ජනතාවගේ අවසරය ලබා ගැනීම. ජනතාවගේ අවසරය ලබා ගන්නේ නැතුව විධායක ජනාධිපති ක්‍රමේ කේන්ද්‍ර පදනම් කිසිවක් වෙනස් කරන්න බැරි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට ලියා එවා තිබෙනවා. පාර්ලිමේන්තුව 3-2 සම්මත කළත් ඕනේ නම්, නමුත් ජනමත විචාරණයක් පවත්වන්නේ නැතුව ඒක කරන්න බැරි බව. දැන් රජය කෑල්ලෙන් කෑල්ල මේ යෝජනාවලියේ ගලවනවා. ගලවන්නේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණය කියපු නිසා. ගලවන්නේ ඇයි? විපක්ෂයේ අපේ අදහස් ලබා ගන්න ඕන නිසා. 3-2 නැති රජයක්. මේ රජයට 3-2 පාර්ලිමේන්තුවේ නැහැ. ඒ නිසා දේශපාලන අර්බුදයේ ගැඹුරුකම මෙයින් පෙන්නුම් කරනවා. රජය මේක ඉදිරියට ගෙන යන්නට නම් තමන් රටට පොරොන්දු වෙච්චි දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක ටිකක් අඩුවෙන් හරි අපේ කියපු දේවල් මොකක් හරි ඉෂ්ට කරලා දවස් 100ක් දැන් ඉවරයි. දවස් 100ත් අපි කියපු දේවල් ඉටු කරගන්න බැරි වුණා. ඒ නිසා මෙය සම්මත කරගෙන ගමන් කරනවා. අපි දැන් හැරිලා බලමු දේශපාලන වශයෙන් මේ ඇතිවෙන දේශපාලන පාලන තන්ත්‍රයේ කේන්ද්‍රස්ථාන දෙක, ජනාධිපති ධූරයත් අග්‍රාමාත්‍ය ධූරය අතර ඇතිවෙන දේශපාලන දෝලනය ලංකාව ආණ්ඩුක්‍රමයටත් ලංකාවේ දේශපාලනයටත් බොහොම අත්හදා බැලීම් වලින් පිරි අනාගතයක් බවට පරිවර්තනය වෙනවා. ඒ අභියෝගයි. මා හිතන්නේ නෑ බහුතරයක් නැති ආණ්ඩුවකට මේ අභියෝගය හරහා ගමන් කරන්න පුළුවන් කියලා. ඒ පළවෙනි කාරණේ ප්‍රජාතන්ත්‍රවාදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් බව කීවත් අපි අනුගමනය කරන්නේ නම් ඒ ප්‍රතිපත්තිය නොවේ බවයි දැන් පෙන්නුම් කරන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුවේ හිතුවක්කාරකමට විරුද්ධව විරුද්ධ පක්ෂයේ ඡන්දය පාවිච්චි කරලා ණය ගැනීම වැඩි කරන්න ගෙනාපු විශේෂ පනත පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුණේ. ඉතින් විපක්ෂයට බලයක් නැහැ කියන දේ එදා ආණ්ඩුව අකුලාගෙන යන්න සිද්ධ වුණා. අලුතෙන් සල්ලි නෝට්ටු අච්චු ගහන්න බැහැ කියන දේ තමයි විපක්ෂය කිව්වේ. ඇයි? මුදල් අරමුදයක් රටේ පවතිනවා. ආර්ථිකය කඩාවැටෙමින් පවතිනවා. විදේශ විනිමය අනුපාතය බැලුවත්, විදේශ සංචිතය පහළ බලන හැටි බැලුවත්, දේශීය නිෂ්පාදනයේ වී ගොවිතැනේ සිට රබර් ගොවිතැන සිට තේ ගොවිතැන දක්වා බැලුවත් හැම දෙයකම මිල බහිනවා. දවසීය මේකද? නෑ. දවසීය ශක්තිමත් ආර්ථිකයක්
ඇති කළ හැකිය කියන විශ්වාසයයි. අලුතෙන් ආර්ථිකයට තව ඉඩකඩ ඇතිවෙන කාල පරිච්ඡේදය ලැබෙනවා කියන එකයි. ඒ නිසා ඉදිරිය ආණ්ඩු ක්‍රම අර්බුදය උත්සන්න වීමත් දේශපාලන හා ආර්ථික අර්බුදය උත්සන්න වීම කරා ගමන් කරන කාල පරිච්ඡේදයට තමයි අප පැමිණින්නේ. අපේ මිත්‍ර රටවල් සියල්ලට බැනව දෙමින් තමයි අපේ මේ දවස් සිය පටන් ගත්තේ. මහජන චීනය ඉන්දියාවෙන් සංක්‍රමණය වෙන දීවර බෝට්ටි වලට වෙඩි තවා මරණ බවට කළ ප්‍රකාශය අකුලා ගන්න සිද්ධ වුණා සුසිමා ස්වරාජ්ගේ ප්‍රකාශයෙන් විදේශ ඇමතිතුමියගේ ප්‍රකාශයෙන් පස්සේ අපේ අනිත් අසල්වාසී මිත්‍ර රටවල් වලට අපහාස කරමින් පටන් ගත්ත විදේශ ප්‍රතිපත්තිය නිසා අපි අද තල්ලු වී යනවා මිත්‍රයන්ගෙන් පිරුණු විදේශ ප්‍රතිපත්තියක් වෙනුවට සීමිත මිත්‍රයන් බවට විශ්වාස කරන බටහිර රටවල් කීපයක අතට පත්වෙන විදේශ ප්‍රතිපත්තියකට අපි ගොදුරු වෙනවා. මෙය ශ්‍රී ලංකාව අනුගමනය කළ නොමැදි පිළිවෙතට අප හිතනවා ඉතාම අනතුරුදායක තත්ත්වයක්. ඒ නිසා මේ පසුබිම තුළ පොදු ජනතාවට, වැඩ කරන ජනතාවට, ප්‍රජාතන්ත්‍රවාදයට, ඒවාගේම නව පරම්පරාවට විශ්වාසයක් නැති නිසා විශ්වාසයක් ජනිත කළ හැකි නව මගක් ජනිත කිරීමට මාජනෙක් සත් පෙරමුණා ප්‍රගතිශීලි බලවේග ඒ කාරාසි වී කැපවී සිටි. බොහොම ස්තුතියි. අපි ප්‍රේක්ෂකින්ට මතක් කරන්නට කැමති ඔබට පුළුවන් මේ වැඩසටාන්ට සජීවීව සම්බන්ධ වන්නට. ඔබේ ප්‍රශ්න යොමු කරන්න 011 433 444 යන දුරකථන මාර්ගය ඔස්සේ 011 433 444. ඒවගේ මම මතක් කරන්න කැමති ඔබ ප්‍රශ්න නගන විට ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා නැත්නම් නිමා දමා දුරකථන මාර්ගයේ ඔස්සේ පමණක් මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන ලෙස. හොඳයි, අපිට දැන් ඉඳලා ඔබට දුරකථන මාර්ග විවෘතව තිබෙනවා. අපේ මාධ්‍ය සගයන්ට අවස්ථාව. මදනේ දිනේ සම මෙතන හොඳම අවස්ථාව අපිට බුදුමාගෙන් පටන් ගන්න දැන් ගොඩක් අටි කතා කරන්නේ මේ පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. එතකොට අපි හැමදාම කතා කරන ඔබතුමා මේ ප්‍රෝග්‍රෑම් එකට ආව නැති වුණාට ඔබතුමාගේ නම තමයි අපි හැමදාම සඳහන් කරේ. දිනේෂ් ගුණවර්ධන වාතාව. ඒක ඇත්තට ඇයි බැරි වෙලා තියෙන එක ඉම්ප්ලිමන්ට් කරන්න. දැන් ගොඩක් කට්ටි කරනවා, එත්නෝල් කාර්යය ඉන්නවා, කුඩු කාර්යය ඉන්නවා, සල්ලි බිස්නස් කාර්යලා ඉන්නවා කියලා. නමුත් ඔබතුමාගේ පියාගේ කාලේ මේ වගේ කට්ටි ආව නැහැ පාර්ලිමේන්තු එකට. නමුත් මේ පාර්ලිමේන්තු එකට මේ වගේ කුඩු ගංජා එත්නෝල් බිස්නස් කාර්යය එන්න පුළුවන් වුණේ මේ ප්‍රිෆරෙන්ෂල් සිස්ටම් උඩ. ඔබතුමාගේ වාතාවරණයෙන් ඇයි බැරි වුණේ ඒක ඉම්ප්ලිමන්ට් කරන්න? ඇයි එතන තියෙන අඩුපාඩු මොනවාද? අද ඇයි බැරි මේ රජයට මේක ඉම්ප්ලිමන්ට් කරන්න ඇයි බැරි වෙලා තියෙන්නේ? ඒක අඩුපාඩුවක් තියෙනවද ඇත්තට? අඩුපාඩුවක් තියෙන ක්‍රමේ අඩුපාඩු තියෙන නිසා තමයි ඒක වෙනස් කරන්න සියලු දෙනා එකඟ වුණේ. එකඟ වෙලා මේ වාර්තාවේ ප්‍රධාන මූලධර්ම දෙකක් ඇති කළා. එකක් මේ මනාපය සම්පූර්ණයෙන් අහෝසි විය යුතුයි. දෙක, මහජනයාට කිට්ටු මන්ත්‍රී කෙනෙක් තමන්ගේ ආසනයට ඉන්න ඕනේ. 3, අනුපාතිකව ඇති මහජන ඡන්දේ ප්‍රකාශය අනුපාතිකවත් ඇතුළත් වෙන්න ලෙස මිශ්‍ර ඡන්ද ක්‍රමයක් තමයි අපි යෝජනා කළේ. ඉතින් අපි මේ කිසිම අවස්ථාවක මන්ත්‍රීවරු වැඩි කරන්න එකඟුනේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයත් ඒ වෙලාවේ අපිට කිව්වා කොමිටියේ මන්ත්‍රීවරු වැඩි කරන්න හදන්න එපා, දැන් වැඩි කරලා තියෙනවා ඇති කියලා. දැන් 2025 ඉඳලා මේ ප්‍රශ්නය විසඳන ක්‍රමය තමයි සකස් වුණේ. සකස් වෙලා සමහර ආසන පුංචි ආසන, සමහර ආසන ලොකු ආසන. ඒ නිසා ඒවා යම් කිසි සමතුලනයකට පත් කිරීමට නිර්ණය කොමිසමක් පත් කළා. මේක ක්‍රියාත්මක කිරීමට
නීතිය සකස් කිරීමට. දැයි ආරම්භය වසයෙන් පළත්පාලන නීතිය අපි සකස් කළා. පළත්පාලන නීතිය පාර්ලිමේන්තුවට ගෙනවා. පාර්ලිමේන්තුවේ කවුරුවත් විරුද්ධ වුන්න එකත් චන්දයෙන් ආණ්ඩුපක්ෂ විපක්ෂ එකත් චන්දයෙන් එක නීතිගත කරලා දැන් නීතිය ඒකයි. ඒක දැන් එකම දේ තියෙන අර ඩිලිමිටේෂන් නැත්තන් සීමා පාර්තාව ගැසට් කරන එක විතරයි. සීමා නීරණය පාර්තාව ඒක ගැසට් කරන එක විතරයි තියෙන්නේ. එතකොට ඒ ඡන්දය ක්‍රියාත්මක වෙන්නේ ඔය මිශ්‍ර ඡන්ද ක්‍රමය සහ කොට්ටාස ක්‍රමය පදනම් කරගෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කරන්න ඕනේ නම් ඒක ආණ්ඩුව තීරණය කරන්න ඕනේ. අපිට නම් පුළුවන් නේ ඡන්ද වේදිකාවලින් කිව්වනේ මේ රජයේ එන්නේ ඉස්සරහා කිව්වා අපි මේක වෙනස් කරනවා කියලා. නමුත් ඒකට දිනයකුත් දැම්මා. නමුත් දැන් ඒකන සූදානම් නැහැ. ඉස්සරහා ආපු 19th amendment ගැන ඒකන කතා කරුවේ නැහැ. දැන් උසාවියේ ගිය පස්සේ පොඩි පොඩි වෙනසක් එනවා. නමුත් ඉස්සරහා ඒකේ පොරොන්දුයෙන් කිසි දෙයක් උන්නේ නැහැ. එතකොට ඒක ලඟදී ඒකට කවුරුත් කැමති උන්නේ නැහැ කියලා. නෑ ඒකක් වැරදි. කවුරුත් කැමති උන්නේ නැහැ කියන එක නෙමෙයි. තවම මේක පදනම් කරගෙන තමයි සංඛ්‍යාව එහාට මෙහාට කරන්න රංගමන්තුමා හදන්නේ. නමුත් ඕනෑකමක් තිබෙනවා නම් පනත ඉදිරිපත් කරලා ඒ පනත පාර්ලිමේන්තුව හමුවට ගෙනල්ලා පාර්ලිමේන්තුව හමුවේදී හරි යම් සංශෝධන කරන්න පුළුවන්. ඒ කියන්නේ උවමනාව තමයි නැතිවලා තියෙන්නේ. උවමනාව තියෙන්න ඕනේ. උවමනාව තමයි අපිට බලය එයිද මේකෙන් නැති වෙයිද. නමුත් ඒක තියෙන්නේ අපේ අතේ නෙමෙයි ජනතාවගේ අතේ කියලා දැන් හොඳ පාඩක් ඉගෙනගෙන තියෙනවා. දැන් ළඟදී රවුෆ් හකීම් ඇමතුමාගේ ගෙදර දෙමළ ජාතික සන්ධානත් රවුෆ් හකීම් ඇමතුමා සාකච්ඡා කරලා කියලා තියෙනවා මේක සුළු ජාතියට පාර්ලිමේන්තේ එන්න බෑ මේම තිබ්බුත් කියලා. ඒක ඇත්තද? නැහැ. නැත්නම් මේක වෙන විදියට මේ ජාතිවාදයක උස්සන්න එකක්ද? කිසිම ලෙසකින් ඒක සත්‍යයක් නැහැ. සුළු ජන නියෝජිතය සුරක්ෂිත වෙන්න අපි සාකච්ඡා වාර ගණනාවක් පවත්වලා මේක නිර්දේශ කළේ. ඉතින් නමුත් දැන් උතුරේ තිබෙන ආසන ගණනට වඩා පත්වෙන්න ක්‍රමයෙන් අඩුවෙයි කියලා සැකයක් ඒ අය තුළ තිබෙනවා. මම නම් හිතනවා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක උතුරේ දැන් උදාහරණයක් වශයෙන් මන්ත්‍රීතුමා සමහර අය කියනවා මොකටද කයිට්ස් වලට මන්ත්‍රි ආසනයක් දෙන්නේ. කයිට්ස් 1947 තිබුණා කයිට්ස් මන්ත්‍රි ආසනයක්. නමුත් කයිට්ස් වල ජනගහනය නෙමෙයි මැදකොළඹ ඉන්නේ. ඉතින් මේක සම කරන්න බෑ. ඩිලිමිටේෂන් තියා මොන කමිෂන් දැම්මත් කයිට්ස් වල ඉන්න ජනතාව ඕ දූපත් වල ඒ සුවිශේෂ තත්වයක්. ඒක අපේ කොමිෂම පිළිගත්තා. ඉතින් දැන් ඒවාගේ දේවල් වෙනස් කළා නෑ. මේවා ටයිට්ස් උයි ඊට මෙහා තියෙන නලූරු එකතු කරන්නලා බැහැනේ මේක කරන්න. ඉතින් මම නම් හිතනවා ඒ වගේ දේවල් ගැන ඉතා පැහැදිලි කොමිෂන් වාර්තාවක් තියෙනවා. කොමිෂමේ කරුණු තියෙනවා. සංඛ්‍යාවේ වෙනසක් කරගන්න ඕන නම් පොඩ්ඩක් ඇජස්ට් කරන්න පුළුවන් උඩටයි පල්ලෙහාටයි. නමුත් සහතිකේ දැන් ජයජාන මහත්තයා හදපු යොත්තාය හදනකොට කිව්වා මේකෙන් පස්සේ ශ්‍රී ලංකා පක්ෂයට දිනන්න බෑ කියලා. නමුත් 1994 අනුපාතයෙන් ශ්‍රී ලංකා පක්ෂය දිනුවා. ඒකෙන් දැන් ඔබතුමා එතන කිව්වා දැන් අවුරුදු 20ක් මේ ක්‍රමයෙන් වැඩිම වාසිය අදේනකොට ඩේට් එක ගත්තොත් අරන් තියන්නේ එසෙලපි තමයි අරන් තියන්නේ වාසිය. අයි දැන් ගොඩක් කාල බලයේ ඉඳලා තියන්නේ UMP ඉඳලා තියන්නේ 18 ඉයර්ස්. නමුත් එසෙලපි තමයි වැඩියෙන්. නමුත් අද දිනේ කවුන්ට් කරවල බලද්දී එසෙලේ තමයි මේ ක්‍රමය ඇතුළ සම්පූර්ණ වාසිය ලැබිලා තියෙන එසෙලපිට. නමුත් හැදුවේ UMP. නමුත් අද මේ එසෙලපි දෙකට කැඩිලා නේද? මේක එතකොට බලනකොට අදත් UMP ගේ තව ලනුවට මේ එසෙලපි ගුණ වෙලාද කියලා සැකයක්ත් එනවා ජනතාව තුළ. දැන් අද බලනකොට එසෙලපි දැන් දිගින් දිගට බලය එසෙලපි දෙක ඡන්ද ඉල්ලන්න බෑ UMP එක තියපු එක. අද එසෙලපි දෙකට කැඩිලා වේදිකාව දෙකක්. එතකොට ඔබතුමා කියපු විදිහට මේක තායිසරේ කොහොමද අපි බලයට එන්නේ කියන එක ජනතාව වෙනුවෙන් නැමේද මේක? ජනතාව ඉතා පැහැදිලිව SLP කියලා කියන්නේ SLP එක මිසක් UNP නෙමෙයි. UNP ඔඩොක්කුවට කවුරු හරි ගිහිල්ලා ඉන්නව නම් එයා SLP කියලා ජනතාව සලකන එකක් නෑ ඡන්දෙ දෙනකොට. මගේ නම් දේශපාලන අවබෝධය එකයි. දිනේෂ් ගුණවර්ධන මහත්මනි දැන් ඔබතුමා විපක්ෂ නායක විය යුතුයි කියලා මන්ත්‍රීවරු විශාල පිරිසක් මාධ්‍ය හමුවෙත් පාර්ලිමේන්තුවෙත් හන්නගුණ අපි දැක්ක. දැන් ලෑස්තිද ඔබතුමා විපක්ෂ නායක දුරය බාර ගන්න? පාර්ලිමේන්තුවේ
මගේ විපක්ෂ සගයන් මට විපක්ෂ නායක ධුරේ බාරගන්න කියනවනම් මම බාරගන්න සූදානම්. ඕනම වෙලාවක. එතකොට ගරු මන්ත්‍රීතුමනි, මේ තියෙන්නේ දිනසියේ වැඩපිළිවෙල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක අතිගරු ජනාධිපතිතුමාගේ සියලු මහජන නියෝජිතයින් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම සංග්‍රහයක් නීතිගත කිරීම කියලා දිනයක් දීලා තිබෙනවා. ඔබතුමා හිතන්නේ මේක හොඳයිද? ඇත්ත වශයෙන් හොඳයි කරනවා නම්. දැන් බලන්නකෝ, අපි දැක්ක පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ නිදි මරණෝ කට්ටියක්, ඔබතුමාගේම සගයෝ සර්ව රාත්‍රිකව ආහාර පාන ගනිමින් සභාවේ නිදි මැරුවා. ඒ වගේම තවත් පිරිසක් 2000 මට මතක විදියට විවස්ථාවක් ගිනි තිව්වා, මිනි පෙට්ටි ගෙනාවා මේ අපේ නියෝජිතයන් උත්තරීතර තැන. එතකොට දැන් මේ වගේ එකකින් ඒ වගේ දේවල් පිරිසිදු කරන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවද? ඇත්ත වශයෙන්ම දැන් ඔවැනි දෙයක් ඇති කරලා ඒක පිළිපදින බවට එක එක් පක්ෂ කණ්ඩායම් විසින් මඟ පෙන්වනව නම් ඔය ක්‍රියාවලිය හොඳයි. දැන් අපි ප්‍රශ්න දෙන ඕකේ දිනයක් දීලා තියෙනවා. මං හිතන්නේ මේක ප්‍රඥප්තිය ප්‍රකාශ කරන දිනේ කියලා. එදා තමයි වත්තලේදී ගියපු මිනිසුන්ට පහර දුන්නේ. නමුත් මේ කියනවා නම් ඔබතුමාලා සහයෝගය දෙනවා. ඇත්ත වශයෙන් අපි සහයෝගය දෙනවා. දැන් බලන්නකෝ, ආණ්ඩුක්‍රම විවස්ථාව දියුරලා තමයි මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට යන්නේ. ඒතර ආණ්ඩුක්‍රම විවස්ථාවේ හරි පැහැදිලිවම සඳහන් වෙනවා ඔබතුමාගේ ওই පිටිපස්සෙන් තිබෙන ජාතික කොඩිය පිළිබඳව. ඒක පිළි අරගෙන ඒක රකින්න බවට, ආරක්ෂා කරන බවට දියුරුන් දීලා ඔබතුමත් එහෙමයි. අපිට වඩා. හැබැයි අපි පසුගිය දවස්වල හරිම ඛේදනීය තත්ත්වයක් දැක්කා. අල්ලස් කොමිසම ඉදිරිපිටදී අර සුළු ජාතික නියෝජනය දක්වන කොළ පාටයි තැඹිලි පාටයි නැති සිංහ කොඩියක් වනවන මහජන නියෝජිතයෝ උද්ඝෝෂණය කරා. පාර්ලිමේන්තු නියෝජිතයෝ. ඔබතුමාගේ අදහස මොකද්ද මේ ගැන? මේක හරිද? මේක විවස්ථාව උල්ලංඝනය කිරීමක් නෙමෙයිද? මම හිතන එක වැරදි. ඒ ගැන දලස් අලහපරම් මන්ත්‍රීතුමා සමාව ගත්තා. මේ ඇතිවන උද්‍යෝගය තුළ ඒක බලන් නැතුව ජාතික සිංහයා ඉන්න නිසා ඔසූ බව. ඉතින් ඒක සිදු විය යුතු දෙයක් නෙමේ. ඒක පැවතිය හැක්කේ එකම සිංහ කොඩියයි එකම ජාතික ගීයයි. මෙතුමනි, දැන් බලන්නකෝ, මේ පිවිතුරු හෙළවුරුමේ ප්‍රධාන ලේකම් උදේ ගම්මන්පිල මහත්මයා නිකුත් කරන එක නිවේදනයක දැක්වෙනවා. පෙළපාලියට නායකත්වයේ දුන් අපිද එම කොඩිය අතදරා සිටියෙමු. අප අවංකව විශ්වාස කළේ එය සැබෑ ජාතික කොඩිය බවයි. මේක කියනවා පිරිසක් ඇවිල්ලා බෙදුවා, අතට දුන්නා, අපි අල්ලගෙන හිටියා කියලා. එමතුමනි, දැන් බෝම්බයක් දුන්නොත් මාමයිට් එකක් කියලා ඒකත් අල්ලන් ඉදීද මේ විදිහට ජනතා නියෝජිතව? සිදු විය යුතු නෑ. තම වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. වගකීමෙන් තමන් කරන හැම ක්‍රියාවක්ම ඉටු කිරීම තමයි ජනතා නියෝජිතයන් නියුතු ආදර්ශය. මේක ජනතා නියෝජිතයෝ මේ කතදරා ඉඳලා ඒගොල්ලන් මේකට සමාවිල්ලුව ඒක පැත්තකින් තියමුකෝ. දැන් මේක කොහෙද ප්‍රින්ට් කරේ? මේක කවුද හැදුවේ? ආණ්ඩුවට වගකීමක් තියෙනවා නේද මේක සොයලා බලලා ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න? මොකද මේක ඉතාමත්ම නරක පූර්වාදර්ශයක්. ඔබතුමා ඒක ගැන මොකද්ද හිතන්නේ? මම හිතන රජය සොයා බලිය යුතුයි. රජයට සොයා බලන්න පුළුවන් කවුද මේක බෙදාහැරියේ, කොහෙන්ද ගෙනල්ලා දුන්නේ, ඇයි එසේ සිදුවීමට සහ ඒක ඇතුලේ කුමන්ත්‍රණයක් තියෙන්නත් පුළුවන්. එහි පසුබිම කුමක්ද කියලා. මැතිතුමනි, ඒ විතරක් නෙමෙයි, මේ කොඩියම ඔබතුමත් සහභාගී වුණා. රැලි දෙකක පාවිච්චි කළත් කියලත් මේ නිවේදනයේ තියෙනවා. මේකම තිබුණා දැක්කා කියලා. දැන් බලන්න මේක සඳහන් වෙනවා සුරංග. ඔව්. දැන් එතුමා හැබැයි ඒක සම්බන්ධව මතයක්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ පරීක්ෂණයක් තියෙන්න ඕනේ කියන එක ස්ථාවරේ ඉන්නවා. මම හිතන්නේ පරීක්ෂණයක් තියෙන්න ඕනේ. හරි. මැතිතුමනි, දැන් ඔබතුමා විපක්ෂ නායකවරයා බවට පත් කළ යුතුයි කියන කණ්ඩායම රට පුරා උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියානේ පහුගිය කාල සීමා විවිධ හේතු මත. එතකොට මීට සමගාමීව අපි දැක්කා ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා අතර සාකච්ඡාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර සාකච්ඡාවක් තිබ්බා. දැන් යම් යම් පුද්ගලයින් යම් යම් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ දැන් මේ වෙනකොට මේ කණ්ඩායම කියන කාරණාව තමයි අපි අතර සංහිඳියාවක් ගොඩනගා ගැනීම සඳහා දැන් මෙතන අවස්ථාවක් නැහැ කියලා. දැන් මේ උද්ඝෝෂණ මේ දේවල් හරහා මේ බලපෑම් කරන්නේ
දූෂරිතයින් මෙමත් එත්තම් වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලින්ට දඩුවම් දෙන්න එපා කියන කාරණාව නේද මේ බලපෑම් කරමින් මේ කරන්නේ. අම්මා හිතන්නේ නැහැ එහෙමම ඒක අර්ථ නිරූපණය කරන්න පුළුවන් කියලා. මහජනයාට උද්ඝෝෂණයක් කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැවතිය යුතුයි. දැන් අපි වුණා ජයජාති මැතිතුමාගේ කාලේ මහපාරට බැස්ස මම මණ්ඩාරනායක මැතිනිය එක්ක මහපාරට වැල්ල උද්ඝෝෂණය කරා. වැඩි අපිට වැඩි තිබ්බා කීප දිනෙන් මැරුණා. මණ්ඩාරනායක මැතිනිය කඳුළු ගෑස් කාලා ගෙදර ගියේ. ඒ නිසා මහජනයාට උද්ඝෝෂණයක් අයිතිය තියෙන්නේ ඕනේ කියන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ වෙනුවෙන් හදපු ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය උල්ලංඝනය කරන්න නම් මං හිතන්නේ හොඳ නැහැ. ආයතනයකට කටයුතු කරන්න තියෙන නිදහස ආරක්ෂා කිරීමට අපි කවුරුත් බැඳී තිබෙනවා. මොන ආයතනය වුණත්. හැබැයි දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉස්සරහට ඇවිල්ලා විරෝධතා පවත්වන අතරවාරේ අනිත් පැත්තෙන් කියනවා දැන් අපි ගියමු මේ ආයතන ශක්තිමත් කරන වගන්ති මේ 19 ඇතුලේ තියෙනවනේ. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම මේ ආයත ඒ කියන්නේ මේ වංචා හා දූෂණයන් මැඩපවත්වන්නේ එහෙම නැත්නම් මේ සංවර්ධනය සහ තුලනය සහතික කෙරෙන යම් යම් සාධනීය වගන්ති මේව ඇතුලේ තියෙනවා. එහෙම කියද්දී අනිත් පැත්තෙන් කියනවා 19ට අපි සහයෝගය දෙන්නේ නැහැ කියලා. මේක බලපෑමක් නේද මේ කරන්නේ? ඔව්. අපි කියන එක එකතකින් බ්ලැක්මේල් කිරීමක් නේද මේ කරන්නේ? නෑ බලපෑමක් කළ යුතුයි. 19 පටන් ගත්ත අච්චු ගහපු කොලේ මගේ ළඟ තියෙනවා. දැන් මේක ඉතුරු වෙලා තියෙන කෑලි කීයද ඉතුරු වෙලා තියෙන්නේ? මහජනයා දන්නවද තමුන්ට ලැබෙන ආණ්ඩු ක්‍රමයට ඉතුරු වෙලා තියෙන වගන්ති? අපිවත් මන්ත්‍රීවරු 250වත් දන්නවද නෑනේ. ඉතින් බලපෑමක් කිරීම අපේ යුතුකම මොනවද මේකේ තියෙන්නේ කියලා ඉතුරු වෙලා 27 වෙනිදා එන එකේ දේවල් ඔබතුමා දන්නවද සම්පූර්ණයෙන්ම? නෑ තාම නෑ. දැන් ඊයත් අපි සාකච්ඡා කරා. ඉතින් ඒක ඔබතුමා ඇත්තටම පාර්ලිමේන්තුවේ වගකීම මේක ජනතාවට කියන එක. දැන් එක එක තැන්වල කියනවා දැන් අපිත් එකඟයි වගේ ඒවා. නමුත් ඇත්තටම අපි දන්නේ නැහැ මොකක්ද මේ ඇත්තටම දැන් බලන්න මේකෙන් කැබිනට් ගිහිටපු පාර්ටි ජම්බික කියනවා මමත් දැක්කේ නැහැ මේ මට විනාඩි 5ක් දුන්නේ කියලා. එතකොට මේ කැබිනට් එකක් දන්නේ නැහැ. එතන නමුත් කැබිනට් එකේ සම්මත වුණා කියලා ගැසට් නොටිෆිකේෂන් එකට එවලා තියෙනවා 13ම. නම් මේක ගුඩ් ගවර්නන්ස් කියලා යාපාලනය කියලාත් කියනවනේ. යාපාලනය කියන්නේ කැබිනට් උත් දන්නේ නැතුව ජනතාවත් දන්නේ නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීලා දන්නේ නැතුව මේක ගේන්නේ එකද? මේක මොකද මේ තේරුම තේරෙන්නේ නැහැ. මේ මොකද මේකද මේ යාපාලනය කියන්නේ කියලා. යාපාලනය නම් හරි අමාරුයි තේරුම් ගන්න. මොකද ඩික්ෂනරි හරියට නැහැ. මොකද යාපාලනය හදපු මිනිස්සු දන්නේ නැත්නම් නැත්නම් යාපාලනේ ගෙන කවුද දන්නේ නැත්තේ කියලා කියන්නේ. මොන මහජනයා දන්නවා යාපාලනය කියන්නේ මොකද්ද කියලා. ඒ ගුණධර්ම දන්නවා. නමුත් ඒක ගත්ත අය දන්නේ නැහැ මොකද්ද කියලා. ගත්තේ දවසේ ඉඳන් හැසිරෙන විදිහෙන්. දැන් 19 යවපු පනත. යවපු පනතෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිටු 12කින් සංශෝධනය කරන්න උත්සාහයක් දැරුවා. ඉතින් ඒක කැබිනට් දන්නෙත් නැහැ. කවුද දන්නේ දන්නෙත් නැහැ. ඇමතිතුමාලා කියනවා අපි දන්නේ නැහැ මේක කොහොමද එහෙම සංශෝධනය කරන්නේ. අගමැති අමාත්‍ය මණ්ඩලයේ නායකයා කියලා උසාවියේ ගිහිල්ලා කියනවා කොලේ මේකේ තියෙන වෙන එකක්. මේ වගේ එක කැබිනට්ම කැබිනට්ට විරෝධයෙන් දැන් පාර්ටි චම්බික ඇමතිතුමා තමයි නඩු දාන්නේ. එතුමාගේ පක්ෂේ. එතකොට ඒතුමා තමයි මේ කැබිනට් එකත් ඉන්නේ. එතකොට මේ කැබිනට් එකේ ප්‍රධානි කවුද? මේ වාගේ දේවල් වෙනකොට ජනතාව හිතන්නේ මේක ඇත්තට දැන් ජනතාවට මේකෙන් මේකෙන් මොකද වාසිය ලැබෙලා තියෙන්නේ? දැන් උදාහරණ වශයෙන් ගත්තොත් දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක රංගමැතිතුමා කතා කරන්නේ එතුමාත් එක්කමයි එකට එකතු වෙලා. ඒකයි. නෑ නෑ මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන්. දැන් බැලුවොත් සජින් වාස් ගුණවර්ධන දැන් ඔබතුමාලාගේ වේදිකාව බැලුවොත් සමහර කට්ටියට ගොඩක් යෝජනා දෙනවා මේක ලඟ මේ දූෂණ බීසණ සම්බන්ධ වුණා කියලා. නමුත් ඒ කට්ටිත් මේ වේදිකාවේ හංගල ඉන්නවද කියලා සැකයක්ත් එනවා. දැන් කියනවනේ පොදු විපක්ෂය කියලා කියනවනේ. ඒ පොදු විපක්ෂයේ ඇතුළ දෙපැත්තම දැන් හිටපු ජනාධිතුමා ගිහිලා කවුද නිගම්බු කෙනෙක්ට මොනද කුඩුද කංජාද තියනවා කියලා බලනකොට එයාටත් ඕගනයිසර් පෝස්ට් එකක් හම්බෙනවා. ඒකට අමතරව ඔබතුමාලාගේ වේදිකාවෙන් දැන් බ්‍රයිවරි කොමිෂන්ට ගිය කට්ටිය ඔක්කොම ගෙලින් ඇවිල්ලා හංගන්නේ මේ වේදිකාව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේකත් අල්ලගෙන ඒ බ්‍රයිවරි කොමිෂන් ඉන්න කට්ටියත් ඇවිල්ලා හංගනවා. එතකොට දෙපැත්තම ජනතාව හිතනවානේ මේක වැරදි කරන මිනිස්සු කියලා. ඒ කට්ටිය තමයි කුඩු ගෙන ආපු කට්ටියත් ඉන්නවා. එතනෝල් කට්ටියත් ඉන්නවා. දෙපැත්තම එතකොට ජනතාවට ලැබෙන වාසිය මොනවාද?
ජනතාවගේ විශ්වාසය කඩවීම තමයි මෙවැන් සිද්ධ වෙන්නේ. අපි නම් බලාපොරොත්තු වෙන්නේ නෑ ඉදිරියේදී වැරදි කර බවට පැහැදිලි කරුණු තිබෙන අය දේශපාලන කරලියේ වංකීමක් ඇති තත්ත්වයකට ගේන්න. අපි පාඩමක් ඉගෙනගෙන තියෙනවා. අපි බලයෙන් පැරදිලා තියෙනවා. ජනතාව අපිට විරුද්ධව තීන්දුවක් දීලා තියෙනවා. අපි අඩුපාඩුකම් පිළි අරගෙන නිවැරදි කිරීමට තීරණයක් අරගෙන තමයි. ඒකයි අයි අමෙතුමා හිටමෙතුමා අයි අයින් කරන්නේ නැත්තේ මේ කට්ටිය වේදි උපතුමාලාගේ වේදිකාවට ගේන්න. අයි අයි උපතුමාලා අයි බැරි මේ අපිට එන්න පෞගලන්ට බ්‍රයිබල් කොමිෂන් එක තියෙනවනේ ඒක සුද්ධ කරලා එන්න. ඒ නිසා තමයි අපි පැරදුනේ. ඒ නිසා කරුණා කරලා උපතුමාලාගේ නම හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් පොඩ්ඩක් ඒකෙන් පිරිසිදු වෙනකන් ඉන්න. අපි කවුරුවත් එහෙම වේදිකාවට ගෙනල්ලා නැහැ. නමුත් අල්ලස් හා දූෂණ කමිසම කියනකොට අල්ලස් විතරක් නෙමෙයි. දූෂණය, නාස්තිය, ඒ කියන්නේ උදළු තල 1000ක් බෙදුවත් මන්ත්‍රී කෙනෙක් එයා දූෂණයට අහු වෙනවා. ඔබතුමා වුණත් ගිහිල්ලා උදළු තල 1000ක් බෙදුවා නම් අකාටරි ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන් ඔන්න රජයේ දේපොළ වැරදියට පරිහරණය කරන. ඒක නිසා මන්ත්‍රීතුමෙක්ට තියෙන යම් යම් අයිතිවාසිකම් සංවර්ධන කොමිටුවේ සභාපති හැටියට ආදී තියෙන යැමතිවරයෙක්ට තියෙන අයිතිවාසිකම් කැබිනට් තීරණයක් ගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න මුදල් පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා තියෙනවනම් අනුමත නොකරපු දෙයක් වියදම් කරන්න බෑ. ඒ වාරන් තමුන්ගේ සාක්කුවටෝ තමුන්ගේ ඥාතීන්ගේයෝ හිතවතුන්ගේ සාක්කුවට දාන්න බෑ. නමුත් ජනතාව වෙනුවෙන් නම් ඒක කරලා තියෙන්නේ. එක පැත්තකට ගිය දැහැගේ මේක දූෂණයි. මොකද මටම ඡන්දෙන් පෙරදෙන්නේ මේ මිනිහා මේ කරන වැඩ නිසායි කියලා. ඒ නිසා ගිහිලා පැමිණිලි කරනවා. ඒ නිසා මේ පැමිණිලි කියන දේ නිරවුල් කිරීම බලධාරීන්ගේ ෂණික ක්‍රියාමාර්ගය විය යුතුයි. දිනේෂ් ගුණවන්තතුමා එහෙම නැහැ. ඒකයි තියෙන කතාව. ඔබතුමා කියනවා 27 වෙනිදා එන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඔබතුමා දැකලා නැහැ කියලා. හරි? දැන් ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලකනි. ඔබතුමා පක්ෂනායකයෙක්. ඔබතුමා පක්ෂනායක රැස්වීමට ඉඳ ගන්න පුද්ගලෙක්. කොහොම ලාබෙට කියන්න පුළුවන් ද අපි ඉස්සරහට ඇවිල්ලා අනේ අපි දැක්කේ නැහැ කියලා. නෑ මම කිව්වේ 27 වෙනිදාට පැමිණෙන ආණ්ඩුකම පනත 27 වෙනිදා කලින් මාර්තු මාසේ ඉදිරිපත් කරපු පනත නෙවෙයි කියලා ඉතා පැහැදිලිව මට කියන්න පුළුවන්. ඒක 27 වෙනිදාට 8ට දාපු සංශෝධන ඔබතුමා සතු තියෙනවා. ඒකට ප්‍රමුද්‍රණය කරපු සංශෝධන නෑ මේවා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගෙනියන්න ගිහිල්ලා මේක හිර වුණා. මේ හොරෙන් ගෙනිච්ච සංශෝධන. ඊළඟට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරේ ජේල් පීරිස් මැතිතුමායි මමයි. කතානායකතුමාගේ මේ ප්‍රශ්න කිරීම ඔක්කොම ඉවර වෙලා අවසානයේ හදපු සංශෝධනේ මේ වගේ තියෙන්නේ. 22 වෙනිදා රෑ 8ට තමයි මේ තවමත් නෑ. ඊයේ රාත්‍රියේත් අපි රැස් වුණා. මම රැස්වීම වාර්තා කරන එක සුදුසු නෑ. ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාත් අපි රැස් වුණා. එතන අහලා තියෙන්නේ. නමුත් තාම අවසන් සංශෝධන ලැබිලා නෑ. අපි විපක්ෂයේ යම් යම් සංශෝධන කරන්න කිව්වා. එකක් ඉතා පැහැදිලි ජනමාධ්‍යයෙන් නිදහසට තියෙන අයිතිය වගන්තිය 4-2 යටතේ ඉතාම භයානක වගන්තියක් තියෙනවා. ඉතින් ඒ වගේ වගන්තිය අපි කිව්වා මේකට ඇතුළත් කිරීම සුදුසු නෑ. ඒක අයින් කරන්න කියලා. MEP සහ විරුද්ධ පක්ෂයේ අපි ඉන්නේ ඒක අයින් කරන්න ඕනේ කියලා. මේවා කියන්නේ 28 වගන්තියේ 7 වන පේළිය. අර දඬුවම් දිය හැකි කියන එක මාධ්‍යවේදී. 4 වෙනි. ඔව්. නෑ 4 වෙනි. 4 GG වගන්තිය ඔය විවාසාවේ තියෙන්නේ. 104 G. D වගන්තිය. GG කියන්නේ. D වගන්තිය හා ඒට සම්බන්ධ වගන්තිය. ඒ වගේ සහ ඊට පස්සේ වගන්තිය තියෙනවා. ඡන්ද වේලාවකදී ජනමාධ්‍ය එක පක්ෂයකට කැමති කියලා ප්‍රකාශ කරනවා. ඔබතුමා හිතන්නේ ඇයි මෙහෙම මේ විදියට මේ කඩිමුඩියේ මේ වැඩේ කරන්නේ නැත්නම් කෑලි දාලා මේක කරන්නේ නිකන් අපිට දැනෙනවා මොකක් හරි වෙන එකක් තියෙනවායි කියලා මේක ඇතුලේ. ඔබතුමා හිතන්නේ කොහොමද? එහෙම නැත්නම් මේක මීට වඩා පුළුල්ව ජනතාව අතර සාකච්ඡා කරලා නැත්නම් මේ දින 100ට හිර වෙලා මේක කරනවද? මොකද්ද ඔබතුමාගේ විග්‍රහය මේක ගැන? මම හිතන්නේ දින 100 නිසා මොකක් හරි කළ බවට පෙන්වීමත් ඒ වගේම එයි යටි කූට්ටු යම් කිසි අරමුණක් සුළු පිරිසකගේ තියෙනවා. ඒ බහුපතර පිරිස නෙමෙයි. මොකද මේක සුළුතර ආණ්ඩුවක්. ඇතුලේ ඉන්නේ ආණ්ඩුව හැටියට නෙමෙයි. මොකද 46 UN පෙට තිබුණේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කැඳවනකොට අගමැති වෙන්න. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඇතුලේ තියෙනවා. නෑ කියන්න බෑ. මේ කඹ ඇදිල්ලක් තියෙනවා. කොච්චර නෑ කිව්වත්
යම්කිසි කඹ ඇදිල්ලත් තියෙනවා මේක වචන මාරුවෙන හැටි වේගේ බලනකොට. ඒ නිසා ඒ කඹ ඇදිල්ල වගේම සහ කාවහරි පිනවන්න කාවහරි සතුටු කරන්නත් එක එක් කොටස් මේකේ වගන්ති කෑලි එකතු කරලා තියෙනවා කිසිම අරමුණක් නැතිව. ඉතින් සමහර අවස්ථාවල දැන් ඔබතුමාලට පුළුවන් නේද මේ විකෘතිය ප්‍රකෘති තත්ත්වයට නැවත ගෙනෙන්න? ඒ ගැන මොනහරි කරන්න පුළුවන් නේද? මොකද දැන් ජනාධිපතිතුමා ඔව් ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තිබුණා නම් දින 100කට පොරොන්දු වුණා. ජනාධිපතිතුමා ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා ආගමැති කරනවා කියලාත් පොරොන්දු වුණා. හරි. දැන් දින 100 ඉවරයි. දැන් මේ වැඩපිළිවෙල අතීතේ. ඒතොර දැන් තවමත් විකෘති පාර්ලිමේන්තුවක් තියාගැනීමේ වගකීම ඔබතුමාලා ගන්න ඕන. අන්තවසෙන් අපි එකඟ වෙන ඔබතුමා කියපු දෙයට මේක නිවැරදි කරන උත්සාහයේ අපි නියදලා තියෙනවා. නමුත් අප කියන දේ පිළිගන්නත් අවශ්‍ය. දැන් ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම අපි මොනවා කිව්වද අගමැතිතුමා පිළිගන්නේ නැත්නම් මේක කොහොමද කැබිනට් මණ්ඩලය ඇතුලේ කරන්නේ? හැබැයි අගමැතිතුමා දැන් ඔව් අගමැතිතුමා ඔව් අගමැතිතුමාට අපව කියන්නේ එතුමා දැන් ව්‍යවස්ථාදායකය වෙනස් කරන්න ජනතාව මොනවත් කරලා නැහැ. ජනතාව කියලා නැහැ ව්‍යවස්ථාදායකය වෙනස් කරන්නේ කියලා. අගමැති වෙනස් කරගන්න එක ජනාධිපතිතුමාගේ වක්කීමක් තමයි. ඒක ඒක වෙන කතන්දරයක්. හැබැයි ව්‍යවස්ථාදායකයේ බැලන්ස් එක තියෙන්න ඕන මේ විදිහටයි කියලා ජනතාව කියලා තියෙනවා. ඒක ඉවර වෙලා නැහැ. එතකොට ඔබතුමන්ලා ආණ්ඩුවේ හිටපු අය මේක විකෘති කරලා එහෙම චෝදනා කරුවොත් ඒක අසාධාරණ චෝදනාවක් මට තේරෙනවා. නමුත් ඒ චෝදනාව දැන් ගෙන එන්න ජනතාවට අයිතියක් තියෙනවා. මොකද හේතුව දැන් දින 100 ඉවරයි. දින 100 ඉවරයි. මෙසේ සිදුවෙන නිසාම තමයි අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දෙ දුන්නු ජනතාව වෙනුවෙන් ජනතා ව්‍යාපාරයක් පටන් ගත්තේ. මං කලින් කිව්වා අපේ බොහොම අතිංගලම් කරන්නට පුළුවන් පිරිසක් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ඔලුක්කුවේ ඉඳගත්තා. ඒක ඡන්දෙ දුන්නු ජනතාව දුන්නු වරමන් නෙමෙයි. ඒ අය තමන්ගේ යම් යම් ඕනෑකම් වලට ඒ ගත්ත තීරණය වැරදි. ඒක නිසා සටන්කාමී ම නෙමෙයි. නමුත් යථාර්ථවාදී විපක්ෂ මඟ පෙන්වීමක් මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ඒකයි මන්ත්‍රීවරු සැබ අලුත් විපක්ෂ ශක්තියක් ඉල්ලන්නේ. මේ නිවැරදි මඟට අපේ 132කට අපි හිමිකම් කියනවා බුලත් කොලේ. ඒ 132ට නිවැරදි ගමන් මාර්ගයක් පෙන්නුම් කරන්න කියන එක. එතකොට තමයි ජනතාවගේ ඔය අභිප්‍රාය සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහායි අපි කැපවි ඉන්නේ. දවස් 100ක් අපේ හිටපු ජනාධිපතිතුමාද අපිට කිව්වා දවස් 100ක් දෙන්න. වැරදි දෙයක් කරොත් විතරක් ඔයගොල්ලන් විරුද්ධ වෙන්න, හොඳ දෙයක් කරොත් විරුද්ධ වෙන්න එපා කියලා. ඒ විදිහට තමයි අපි දවස් 100 ගත කරලා තියෙන්නේ. මොනතරම් අපිටත් අපේ අයටත් අපේ ඡන්දදායකයන්ටත් මොනතරම් කරදර සිදු වුණාද රට පුරා, ඒවා බොහෝ දුරට අපි ඉවසීමෙන් කටයුතු කළා තිබෙනවා. හරි. දැන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා. ගැසට් එකේ පළ කරනවා. ඒකට ඒක තමයි අපි ඉස්සරහා තියෙන සැබෑ ලේඛනය වෙන්නේ. කියන්නේ ගැසට් එකේ පළ කරන එකනේ අපිට බලන්න පුළුවන් වෙන්නේ ජනතාව හැටියට. ඊට පස්සේ මේක පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුකරයක් යනවා. ඒ අවස්ථාවේදී ප්‍රකාශයට පත් වෙනවා මේ කමිටි ස්ටේජ් එකේදී කරන සංශෝධනත් පිළිබඳවත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා ලිඛිත දැනුම් දීමක් කරනවායි කියලා. එතකොට අත්ත වශයෙන්ම බැලුවොත් ගැසට් පත්‍රයේ පළ වෙලා තියෙන එකට ඔබ්බෙ කිය දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඔබතුමා පරිණත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙක්. මේ ඔබ නිතරම මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය සහ ගෞරවය රැකගැනීම සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ක්‍රමය හරිද? කොහොම මේ මේ ඒ කියන්නේ ගැසට් එකේ පළ කරනවා ඊට පස්සේ කියනවා නෑ නෑ මේකට අමතරව මේවා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා. එතකොට එතකොට අපිට දැනගන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා මොකද්ද ඇත්තට ගේන පනත කිය. ඔබතුමා කොහොමද දකින්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමයට මේක බරපතල සීමා ඇති වෙන තත්ත්වයක්? ඇත්ත වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමයටත් වාගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122-23 ඉතා පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුවට ගේන ක්‍රමය හා ඒට පෙරාතු වගන්ති පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නම් මේ විදියට පමණයි කටයුතු කළ හැකි වන්නේ සහ ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ හැකි වන්නේ මේ විදියටයි කියලා කියනවා.
එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට එකක් ගෙනල්ලා පනතක් ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ගෙනාට පස්සේ වචනයක් වත් වෙනස් කරන්න බැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි එවැනි නිර්දේශයක් කළ හැකි වෙන්නේ. ඉන් කවුරු හරි ගිහිල්ලා එතන පිටුදලාගෙන් වාර්තාවක් දුන්නනම් මේක තමයි අපි කරන්න හදන වෙනස්කම් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මම හිතනවා ඉතාම බුද්ධිමත්ව ගණන් ගත්තේ නැහැ. ගණන් ගත්තේ නැහැ. මම හිතනවා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතාම බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරපු අවස්ථාවක් අපේ ඉදිරියේ තියෙන එක ගැනයි අපි කියන්නේ කියන එක තමයි ප්‍රකාශ කළේ. ඔය ඔය ඔබතුමාල දුන්න පූර්වාදර්ශ නේද ඔය දැන් ආපහු අනිත් පැත්තට බුද්ධි විඳින්නේ නැතිව. අපි නම් කිසිම පූර්වාදර්ශයක් තියලා නැහැ. අධිකරණය යම් යම් දේ අර්ථ නිරූපණය කරනවා පනත්වල. දැන් දිවිනගම පනත ගත්තොත් ඒක ආවහම ඒක අනුක්‍රම ව්‍යවස්ථා පනතක් නෙවෙයි. ඔය වගන්තිය යටතේ නෙමෙයි පනත එන්නේ. වෙනත් වගන්තියක් යට. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරු එක්ක සංවාදයක යෙදෙනවා කොහොමද මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඒක සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙතක් ශ්‍රේෂ්ඨාධිකරණයකට ඉඩකඩ තියෙනවා ව්‍යවස්ථාවේ දීලා. මේ නිර්දේශ කළ යුතුයි කියලා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී නම් කිසිම ලෙසකින් පාර්ලිමේන්තුව යවපු පනතට වඩා වෙනස් දෙයක් සැලකිල්ලට ගන්න බැහැ. ඊළඟට කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ඒක කරන්න බැහැ. මොකද පාර්ලිමේන්තුවේ මං මුලින් කියපු විදිහට පනතක් වෙනස් කරන්න පුළුවන් තුනෙන් දෙකෙන් පමණයි. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය කියනෝ නම් තුනෙන් දෙකකින් සම්මත විය යුතුයි, ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි කියලා ඒ වගන්තේ පාර්ලිමේන්තුවට වෙනස් කරන්න බෑ. අතහැරලා දාන එක තමයි කරන්න පුළුවන් කියලා අනුගමනය කරන දේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. කිසි තැනක ශ්‍රේෂ්ඨාධිකරණය කියලා නෑ අතහැරලා දැමන්න පුළුවන් කියලා. අපි මේ හැසිරෙන විදිය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ ව්‍යවස්ථා හදපු නිර්මාණ එය කරපු ජනාධිපතිතුමා එතුමාට ඕනේ වුණා පාර්ලිමේන්තුවේ කාලේ දික් කරන්න. එතුමා දික් කරා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා එහෙම ඔයාට කරන්න බෑ. ඔබතුමා ජනාධිපති පනත යවන්න ජනමත විචාරණයකට. එතුමා යව ජනමත විචාරණයට පනත. යවලා ඒක අනුමත කරගෙන එතන ඇතිවෙච්චි හබ වෙන මොනවා වුණත් රටේ අනුමත කරගෙන ඇවිල්ලා තමයි දික් කරේ. ඉතින් ඇයි මේ තරම් වටිනා දෙයක් නම් විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ මා පැමිණියේ මෙය කිරීම සඳහා මයම නං ඇයි ජනමත විචාරණයකට ගිහිල්ලා මහජනයාගේ සහයෝගය ඉල්ලන්නේ නැත්තේ මේ කරන්නේ? ඇයි කරන්නේ? අපිත් කැමති මුළු රටම කැමති ජනමත විචාරණයකදී සහයෝගය දීලා මේක අහෝසි කළා දාන්න. ඒක නේද වඩා හොඳම දේ? මේ කෑලි කෑලි අමුණාමුණ වචන වෙනස් කර අර ආයතනයට කොහොමද ගාන්නේ, මේ ජනමාධ්‍ය ආයතනයේ බෙල්ලමිර කන්නේ කොහොමද, මේ කෑලිනේ මේ දැන් දාන්න හදන ඒවට නම් අපි ඉඩ දෙන්නේ නැහැ. විරුද්ධ පක්ෂය අපි ඒක කියන අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ වඩා හොඳම දේ ආණ්ඩුව අපි යෝජනා කරා මේක ඉල්ලාස් කරගෙන හරියට සකස් කළා. අපි ජනාධිපතිතුමාටත් කිව්වා, අගමැතිතුමාටත් කිව්වා ඉදිරිපත් කරන්න. ඉතින් අගමැතිතුමාගේ අදහස තියෙනවා 20 වෙනි ඡන්ද ක්‍රමයේ ඉදිරිපත් කිරීමේදී මනාප අයින් කරන්න ඕනි කියලා අගමැතිතුමා කියනවා. වෙන මොනවත් වෙනස් කරන්න හොඳ නැහැ කියලා. ඒ අනුව අලුත් සාකච්ඡාවක් කළා. මොකද තව සුමානයයි දෙකයි මේක එහෙම කරමු කියලා. හරි, සභාව වෙන රංග අපි විරාමයකට යන්න ඕමනයි. අපි විරාමයකට යනවා. එන අනතුරුව නැවත සටන සංවාදය සමග සටන දේශපාලන සංවාද සමගයි ඔබ සම්බන්ධ වෙන්නේ. අපි අද ආරාධනා කර තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උපසභාපති, මහජන එක්සත් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට. එතුමාත් සමග අපි අද කතා කරන්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ශ්‍රී ලංකාවේ හෙට දවස පිළිබඳවයි. අපි ඔබට මතක් කරන්න කැමති අද රාත්‍රී 9:30ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා නියෝජිත සමුතුව අමතා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නැත්නම් ජනාධිපතිතුමා කරන ලද කතාව විකාශය වීමට නියමිතව තිබෙනවා. ඒ සමග එකතු වෙන්නට යයි අපි ඔබට ආරාධනා කරනවා. දැන් අපි යොමු වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න කිරීමකට.
කවුද ඉන්නේ? චන්ද්‍රදාස රාජපක්ෂ මහතා කතා කරා. අයිබෝන් අයිබෝන් මන්තුතුමා, මගේ ප්‍රශ්නේ ඔබතුමා ඊයේ ආණ්ඩුවේ වසර 9 කාලය තුළ සිදුවෙච්ච මහා වංචා දූෂණයට වඩා මේ ආණ්ඩුවේ දියසියේ වැඩපිළිවෙලට මහා හඳුන් පාර්ලිමේන්තු සද්දාල කතා කරන මන්ත්‍රීවරයෙක් හැටියට අපිට පේන්නේ. මගේ ප්‍රශ්නේ එමේ මහමැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ කියන්නේ ඔබතුමා පක්ෂ නායකයා, මහජන එක්සත් පෙරමුණ කියන්නේ රටේ ඓතිහාසික පක්ෂය. එම නැතිවරණයේදී ඔබතුමාගේ පක්ෂය ඔබතුමාගේ නායකත්වය යටතේ තනියම තරණය කළොත් උපකල්පනයක් හරි හිතියට හිතාගත්ත ගමන් තනියම තරණය කළොත් ලංකාවේ ඡන්ද කීයක් ගන්න පුළුවන්ද, ලංකාවේ පාර්ලිමේන්තු වාසන කීයක් ගන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. අයියෝ ඔබතුමා ඒ ප්‍රශ්නේ අහන්නේ. හලෝ, ඔබතුමා ඇයි ඒ ප්‍රශ්නේ අහන්නේ? අහන්නේ දැන් මේතුමා මාපේ ජනතුතුමා මේ රටේ ඓතිහාසික පක්ෂක නායකයෙක්. ඒත් මේ රටේ වතුර ගෑනක් අමාත්‍ය දුවරයක් දැල්පු ඇන්තුවරේ. ඒ එතුමාටත් මේ රටේ ජන බලයක් ජනතාවට දැනෙන්න ඕද? හරි, හොඳයි, බොහොම ස්තුතියි. ඔව්, ඉතින් අපි ඊළඟ මැතිවරණයට දැන් මුහුණ දෙන්න සූදානම්. මහජන එක්සත් පෙරමුණ එක්සත් පෙරමුණු දේශපාලන වැඩසටහන යටතේ තරම් කරලා තිබෙනවා, තනියමත් තරම් කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ පූර්ව ප්‍රකාශනයක් කිරීමට මම මේ අවස්ථාව පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මහජන එක්සත් පෙරමුණ ඇතිකරන දේශපාලන බලවේගය එකමුතුවෙන් අපි ඉදිරි මැතිවරණය තරම් කරනවා. එය ශක්තිමත් ප්‍රතිඵලයක් අපේ රටට ගෙන එනවා කියන විශ්වාසය අපට තියෙනවා. මොකද දැන් තිබෙන ආණ්ඩුව ගෙදර යවීමයි අපේ බලාපොරොත්තු වෙන තැන. තවත් දුරකථනයේ කවුරු හරි ඉන්නවා. තිස්ස අතුකෝරාල මාතා කතා කරන්න. ඊට කලින් මේ මට මතක් වෙනවා ඔබතුමා 1994 හුඟක් දෙනෙක් සන්ධානයට එකතු වෙනකොට ඔබතුමා එකතුනේ නෑ ප්‍රතිපත්මේ කාරණයක් මත. සහ ඔබතුමා තනියම තරං කළා. තනියම තරං කළා. තරං කළා. තිස්ස අතුකෝරාල මාතා කතා කරන්න. හරි. එහෙනම් කතා කරන්න. ඔව්. දැන් මේ 1977 1977 ඉඳන් මේ ව්‍යවස්ථා ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාගේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරන්න කරුණා කරලා. එතකොට තමයි මේක පැහැදිලි වෙන්නේ. කතා කරන්න. හරි. ඒක දැනුම තිය 77 ඉඳන් ක්‍රියාත්මක වෙන මේ ව්‍යවස්ථාවට විරුද්ධ පාක්ෂ හැටියට හිටපු ඔබතුමා ඇතුළු සියලු දෙනා ඒ කාලේ විරුද්ධව. ඊට පස්සේ 1994 දී ඒ ආණ්ඩුව වෙනලා ඔබතුමාලා ගියාට පස්සේ මේක වෙනස් කරන්න ඕනේ කියලා දින සම්පූර්ණ වෙනස් නොකර ඒකම අවස්ථ කරනවා. ඒක අත්‍යවශ්‍ය එකක් බවට පරිවර්තන කරගෙන තියෙනවා. ඊගාවට මේ දැන් මේ ආණ්ඩුව මාරු වුණාට පස්සේ මේ අවස්ථාවේ දැන් අර වෙනස් කරන්න යනකොට ඒකට නිකන් මේ කකුලෙන් අදිනවා වගේ වැඩ දෙනවා. ඔබ මේ කොළොක් කොමක් කරනවද කියලාත් මට හිතෙනවා. ඉතින් මෙන්න මේක තමයි මම අහන ප්‍රශ්නේ. හොඳයි, බොහොම ස්තුතියි. නෑ, මම හිතන්නේ අපි කොළොපොමක් කරනවා කියලා. විධායක ජනාධිපති බලය අහෝසි කිරීම කියන දේ මේ මාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලාපොරොත්තු වුණු විදියට නැහැ. ඒක අන්තර්ගත කරලා තිබුණු දේත් ජනමත විචාරණයකින් තොරව කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වට පස්සේ ඒවා ඉල්ලාස් කරගන්න තමයි දැන් ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමද ඕනෑකම නැත්නම් එන පනතකට ඕනෑම නමකින් ඡන්දෙ දීමද? අපි වගක යුතු මහජන නියෝජිතයෝ, මහජනය වෙනුවෙන් පාර්ලිමේන්තු ඉන්න නියෝජිතයෝ, විවස්ථා දායකයේ විවස්ථා හදන මන්ත්‍රීවරු. අපි ඒ නිසා මෙය මුල සිට අගට ගැඹුරෙන් අධ්‍යයනය කරලා ඕනේ අපි තීරණයකට එළඹෙන්න. මහජනයට අපිට බොරු කියන්න බෑ. අපි කැමති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එන්න අකමැති වෙලා, ප්‍රශ්නයක් නැහැ. නාමික ජනාධිපති කෙනෙක් පත් කළා. ඒකයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන්නේ.
නැතු විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරනවා කියන්නේ මේ වගන්ති ටිකක් එම්මෙන් දාලා වෙන පනත් මේක අස්සට දාලා තිනවා පුවත්පත් ජනමාධ්‍ය අරවා මේ එකෙන් තමයි මේ මේ පිටු පිරලා තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය ගැන තියෙන්නේ වචන කීපයයි. මේ රට රවට්ටන්න අපිට උදව් වෙන්න බෑ. අපි හානියක් කරන බලාපොරොත්තුවක් නැහැ. නමුත් රට රවට්ටන්න යනවා නම් ඒක රවටිල්ලක් කියලාත් අපි කියන්න ඕනේ. මොකද අපිට පස්සේ බෑ මේක හරි කියන. අනිත් හැබැයි ඇත්තටම රට රවට්ටලා තියෙනව නේද? දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ගල්බහලුවාම 94 ඉඳලම තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශවල මේ හැම එකකම කියන්නේ අපිට මැන්ඩේට් එකක් දෙන්න අපි දින්නොහම පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන සභාවක් කරලා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. මෙහෙම හැමදාම කිව්වා. ඒ කියන්නේ මේක මේ ආයෙ ඡන්දය අරගෙන 3-2 ආයෙම මේ ඕන්නේ නැහැ. ඒ ගත්ත බලය පාවිච්චි කරලා කරනවායි කියලා කිව්වා. හැබැයි ඒක රට රවට්ටලා තියෙන උතුමන හැමදාම. නිකට එක්තරා දුරකට ඇත්ත චන්දන ඔබතුමා කියන දේ රට රවට්ටලා තියෙනවා මේ වරම ගත්ත සියලු දෙනා මේ පොරොන්දුව දීලා මම පිළිගන්නවා. අපි ආණ්ඩු ඇතුළේ ඉඳන් උත් කිව්වා මේව වෙනස් කරන්න ඕනි කියලා. අපි කියපු දේ අපි පිළිගත්තා නම් මේ වගේ සමාජයට හානිදායක ප්‍රතිඵල එන්නේ නැහැ. අපි නමුත් දැන් තියෙන දේශපාලන රසවත් බව වෙනස්. මේක හදලා මේක තියාගන්න ඕනේ කියපු අය දැන් මේක වෙනස් කරන්න කියලා යෝජනා කරන්නේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ. ඒගොල්ලන්නේ මේ දිගටම විරුද්ධ වුණේ චන්ද්‍රිකා මෛත්‍රිය කරන්න හැදුණාත්, මහින්ද මෛත්‍රිය කරන්න හැදුණාත් විරුද්ධ වුණේ ඒගොල්ල නෑ. මේක අත තියන්න දෙන්නේ නැහැ. මේක ඕනේ. දැන් දේශපාලන වෙනස වෙලා තියෙන්නේ අපි කියපුවා ඒගොල්ලන් පිළි අරගෙන දැන් ඒගොල්ලන් පටන් ගෙන තියෙනවා මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඔව් බණ්ඩාර අතුකෝරළ මහතා කතා කරන්න. අතුකෝරළ මහතා ඔබතුමා කතා කරනවද? මට ඇහෙන්නේ නැහැ. ඔව් 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 කතා කරන්න. ඔව් දිනේෂ් ගුණවර්ධන ගරු පාර්ලිමේන්තුවට මන්නේ නැහන්නේ. දැන් එතුමා කියනවා මේ 19 වෙනි සංශෝධනය සම්මත කිරීම සඳහා එතුමාට එහි අන්තර්ගතය සම්බන්ධව දැනුමක් සහ කාලය සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියලා. මම ගරු මන්ත්‍රීතුමාගෙන් අහන්නේ මේ වාගේ රටට අහිතකර පනත් කඩිමුඩියේ සම්මත කරලා ගරු මන්ත්‍රීතුමාට කිසිම පළපුරුද්දක් නැද්ද කියලා. මට පළපුරුද්දක් තියෙනවා මේ වගේ කඩිමුඩි පනත් ගෙනාපු වෙලාවේ විරුද්ධ වෙලා. මම උදාහරණ කීපයක් දෙන්නම්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කලවාන මන්ත්‍රීතුමාව අවලංකරාම අතුරුමැතිවරණයක් තිබ්බා. ඒ වෙලාවේ කඩුමුඩියේ පනතක් ගෙනාවා කලවාන ආසනයේ බහු ආසනයක් කරන්න කියලා. අපි ගිහිල්ලා සරත් මුත්තෙන්ඩුගම් මැතිතුමාට වැඩ කළා. ජයග්‍රහණය කරා එතුමා. එතුමා පාර්ලිමේන්තු පැමිණෙන දවසේ අර අනිත් මන්ත්‍රීවත් ඉඳෝගෙන ඉන්න මේ කඩිමුඩි පනත නිසා පුළුවන් කියලා හිතුවා. නමුත් එදා හිටියා කෙලින් මිනිස්සෙක් මහලේකම් මැටේට සෑම් විජේසිංහ. එයා නැගිටලා ගිහිල්ලා තව තමුන්නාන්සේට තව විනාඩි 5යි තියෙන්නේ. මහජනයා පත් කරපු මන්ත්‍රීතුමා සරත් මුත්තෙටගම එනවා. එද මේ නිසා කරුණාකරලා දොරටුවෙන් පිටවී යන්න කියලා නියෝග කරා. අර කඩිමුඩියේ මන්ත්‍රී වෙන්න පුළුවන් කියලා ව්‍යවස්ථා වෙනස් කරගෙන දඟලපු මන්ත්‍රීතුමාට. මේ කඩිමුඩියේ කරන්න ගියාම වෙන දේ. කඩිමුඩියේ අපි 17 සම්මත කරා. 17 කඩිමුඩියේ මහා රෑතිස්සේ. ඇයි? චන්ද්‍රිකා මැතිනිගේ අපේ හවුල් ආණ්ඩුව බලේ තියාගන්න. ජනතා වික්ත පෙරමුණේ සහයෝගය ගන්න. මන්ත්‍රීලා 10. මේකනේ මේකට කඩිමුඩියේ 17 සම්මත කරා. ඊට පස්සේ ආණ්ඩුවක් ගිනියන්න බැරි තත්ත්වයක් උදා වුණා. මේ නිලධාරී වැඩ කරන ක්‍රමය අනුව ඒ වගන්ති රහසක් වැරදි හෝ මදි ශක්තිමත් වදි. එතකොට කඩිමුඩියේ කරන්න කියලා 17. 17 වෙනුවට 18 ගෙනව. දැන් 18 වෙනුවට ආපහු අහෝසි කරලා 19 එනවා. මේ කඩිමුඩි වැඩවලින් සිදුවෙන දේ අනික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තව කීයක් තියෙනවද කඩිමුඩිය ගැන අපේවා ක්‍රියාත්මක නොකර 14 කියවලා බලන්න. මම රටටම මම මේ කියන්නේ කියවලා බලන්න. 14 ක්‍රියාත්මක කළා නෑ. ඒ නිසා කඩිමුඩියේ කෙරෙන කිසිවක් ආණ්ඩු ක්‍රමේ හොඳ දෙයක් නෙවෙයි. හොඳයි ඔබතුමාට අවස්ථාව ලැබෙනවා ඊළඟට අදහස් දැක්වීම සඳහා. අපි අද ආරාධනා කරලා තිබෙන්නේ මහජන එක්සත් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට. එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
උප සභාපතිවරයාව දේශවාසයෙන් උත් කටයුතු කරනවා. යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ශ්‍රී ලංකාවේ හෙට දවස ගැනයි අපි කතා කරමින් ඉන්නේ. අපි විරාමයකට යනවා. ඉන් අනතුරුව නැවත එතුමා සමග සාකච්ඡාවට අවතී. දේශපාලන සංවාද සභාවයි මේ අපි කතා කරන්නේ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ශ්‍රී ලංකාවේ හෙට දවස ගැන මහජන එක්සත් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහත්මයා සමග. ඔබතුමාට අවස්ථාව තිබෙනවා අදහස් දක්වන්න. ඔව් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තවදුරටත් යමින් මා සඳහන් කළා 3-2 සම්මතයකින් හැර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් වචනයක්වත් වෙනස් කරන්න බෑ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. මේ අතර තවත් උත්සාහයක් දරනවා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල මුවාවෙන් 3-2 නැතුව පාර්ලිමේන්තුව මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. දැන් මේ ගැන අපි විරුද්ධ පක්ෂය කතානායකතුමාටත් ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් දැනුම් දුන්නා. කිව්වා මේක හරි බරපතලයි. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගන්ති කීපයක් ඉදිරිපත් කරලා ඒ වගන්ති ජනමත විචාරණයකට යා යුතුද නැද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යලි හිතන්න බැරි වෙන විදියට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සුළුතර ඡන්ද ප්‍රමාණයකින් නැත්නම් බහුතර ඡන්ද ප්‍රමාණයෙන් 3-2 නැතුව සම්මත කිරීම හරි භයානකයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පැටහැනි කියලා. දැන් මේ ප්‍රශ්නය මූලික ප්‍රතිපත්තියක් හැටියට රජය පිළිගත්තද තාම ක්‍රියාත්මක කිරණ බවට පාර්ලිමේන්තුවේ හැමෝම කතානායකතුමා ප්‍රකාශ කළා නැහැ. මේක බරපතල ප්‍රශ්නයක් අපිට. ආණ්ඩු ක්‍රමය මේ විදියට හිතන හිතන විදියට වෙනස් කිරීමේ ක්‍රියාදාමය ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතකට පිවිසෙනවා. දැන් අපි මේ ආණ්ඩුවේ දවසීය තුළ ඇතිකරගත් වැඩසටහන් වලින් අපි දන්නවා රජය ලොකු මූල්‍ය අරමුදලකට පත් වෙලා තියෙනවා. දූෂණය, වංචාව, නාස්තියට විරුද්ධ දේශපාලන ප්‍රතිඥාවකින් පැමිණි රජය මොකුණත් ජනාධිපතිතුමා මේ මෑත කාලේ සිදු වුණු ලොකුම වංචාව තමයි මහ බැංකු වංචාව. දැන් මේ මහ බැංකු වංචාව වසා දැමීමට අවුරුදු 30ක් තිස්සේ අපිට කෝටි ගාණක් මේ වෙනුවෙන් මේ කරපු වංචාව නිසා ගෙවන්න සිද්ධ වෙනවා. දැන් මේ වෙනුවෙන් කිසිම පියවරක් පාර්ලිමේන්තුවේ අපි මොනවා කිව්වත් ගන්නේ නැතුව නිසල්මන්ව ඉන්නවා ආණ්ඩුව. ආණ්ඩුව නිසල්මන්ව ඉඳීමෙන් අපේ පොලි ණය දෙන පොලිය ඉහළ ගිහිල්ලා තිනවා බැංකුවෙන්. 12% ගෙනල්ලා නැවැත්වේ මේගොල්ලන් මේ වංචාව සඳහා. ඒකේ බරපතලකම පරීක්ෂා කරන්න අග්‍රාමාත්‍යතුමා 30 සමන්විත කමිටුවක් පත් කළා. දැන් කියනවා එහෙම එක මේක එච්චර බරපතලකමක් නැහැ කියලා. නමුත් මහා බැංකුවෙන් ක්ෂණිකව බිලියන ගාණක් මුදල් දුන්නේ කොහොමද මේ සුරකුම්පත් ඉල්ලපු එක්කෙනාට කියලා සැකයක් තියෙනවා කියලා එක වගන්තියක් නම් තියෙනවා. ඒ තමයි චෝදනාවය ඉදිරිපත් කරපු විපක්ෂයේ කරුණු වලින් එකක්. එහෙම ඉඳෙද්දි කොහොමද මහා බැංකු අධිපතිවරයා ආණ්ඩුවට සමහර විට දේශපාලන සදාචාරයක් නොමැතිව ඇති. මහා බැංකු අධිපතිවරයාට සදාචාරයක් තියෙනවනම් ඔහුතු ඉල්ලාස්වීම තමයි වඩා හොඳ. මොකද මහා බැංකුවක් රට ඇතුලේ කරන මුදල් පාලනය පමණක් නොවේ ජාත්‍යන්තරව අපේ මධ්‍යම බැංකුව සෙන්ට්‍රල් බැංක කියන එක ජාත්‍යන්තරව අද අවතක්සේරුවට පත් වෙනවා. බ්ලැක් මාක් එකක් වැටලා ඉවරයි. මේකෙන් අපි ගොඩ එන්න ඕනේ. මේ බරපතල තත්ත්වය නිසා ඉදිරි මාස කීපෙම මේ මුදල් මූල්‍යමය අර්බුදය රටේ හැම ශේස්තරයකම පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාවට රාජ්‍ය අංශයට විදේශ ණය ගැනීම් වලදී බලපානවා. දැනටමත්
මධ්‍ය බැංකෝ ගිහිල්ලා උත්සාහධරපු තැන්වලින් ණයගන්න බැරිව අපස පැමිණලා තියෙනවා. මම මේක විශේෂයෙන් කියන්නේ ඉදිරි ආර්ථික ගමනේ මේ වගේ පියවර නිසා බොහොම අරමුදකාරී මූල්‍යමය අරමුදයකට අපේ රට පරිවර්තනය වෙනවා. ඉතින් යාපාලනය තුළින් කළ යුතු දනුවන් එසේ කිරීම වඩා හොඳම දේ හැටියටයි අපි සැලකන්නේ. විපක්ෂයේ ඉල්ලා තිබෙනවා විශ්වාස භංග යෝජනාවක් අත්සන් කළ දීලා තියෙනවා ජෝන් අමෘතුංග ඇමතුමාට එරෙහිව. ඒ අර යහපාලනයේ ප්‍රකාශයට පත් කරනවා කියපු මේ සදාචාර ගුණධර්ම දවසේ සිදු වුණු දෙයක් නිසා. ඒකට තාම කථානායකතුමයි ආණ්ඩුවයි දිනයක් දීලා නැහැ. අපි තවත් එකක් බාර දෙන්න දීලා තියෙනවා අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තු පවුණ සාරිස්තුමගේ ක්‍රියාකලාපයට. ඒත් පනත ප්‍රකාරව නීතිය ප්‍රකාරව බාර දීලා තියෙනවා. ඒකටත් තාම දිනයක් දීලා නැහැ. ඒ වගේ මුදල් ඇමතුමාට විරුද්ධව අපි එකක් බාර දීලා තියෙනවා. තාම අපිට දිනයක් ලැබිලා නැහැ. ඉතින් ආණ්ඩුවට මූණ දෙන්න බෑ. මොකද බහුතරයේ තියෙන්නේ අපිටනේ. ඉතින් මෙවැනි දේශපාලන අනාගතයක්කට අපි ගියොත් රට අවුලෙන් අවුලට පරිවර්තනය වෙනවා. දැනට ජාත්‍යන්තරව අපි දන්නවා ලෝක බැංකුවයි මුල් අරමුදලයි කියලා තියෙනවා. සංවර්ධන කටයුතු තියෙනවා නම් අපි මුදල් දෙනවා. නිකං අනිසි ලෙස නාස්ති කරන්න මුදල් දෙන්නේ නැහැ. දැන් සංවර්ධන කටයුතු වලට මුදල් දෙනවා කියනකොට අපි දක්නවා අපේ ආණ්ඩු කාලය ආරම්භ කරපු සියලු සංවර්ධන කටයුතු දැන් අත්හිටෙව්වා. ඉතින් රටක ආර්ථිකයක දැන් වැලි ටිකෙන් ගඩොල් ටිකෙන් කළු ගල් ටිකෙන් සිවෙන්ත ටිකෙන් මේසන්වරු බාසුන්ලා කම්බියෝතන එක්කනා දක්වා එකතු වෙලා ඉදිකිරීමේ ක්ෂේත්‍රය හැදෙන්නේ. දැන් මේක සංවර්ධන වැඩ නවත්තපු හැම තැනම මේ අඩපණ වීම වෙලා තියෙනවා. ආදාය මාර්ග නොමැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. රැකියාව වලින් දොට්ට දාලා සමාජ අර්බුදයකට මේ විදිහට ගමන් කරොත් අපි ඉතාම උත්සන්න අර්බුදයකට පත් වෙනවා කියන ටික අපි කියන්න ඕනේ. ඒ නිසා අපි තදවලල සාන්දුවට කියෙමි පටන් ගත්ත හැම එකකම වැරදි තියෙනවා නම් වැරදි හොයන්න. නමුත් මේ අඛණ්ඩව සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න. එය රටේම ආර්ථිකයේ ගම් නියම් ගම් නගර කරා එන දෙයක්. ව්‍යාපාරික ප්‍රජාව ඇනහිටලා ජාත්‍යන්තර ආයෝජකයන්ට එන්න කිව්වහම එයිද මේ ආයෝජනය කළ පටන් ගත්ත ව්‍යාපාර ඔක්කොම අතහිටුවාම. මේ වගේ විලම්බීත ආර්ථික ප්‍රතිපත්තියේ මිදිලා ඉතා යහපාලනයේ අර්ථය අනුව ආර්ථික සංවර්ධනයට ගමන් කරන්න කියන ටික තමයි ඉදිරියට තියෙන එකම විශ්වාස ගමන කියන එකයි අප සඳහන් කරන්නේ. සුදී අපි දැන් යලිත් මාධ්‍යවේදීන්ට අවස්ථාව තිබෙනවා. මේ දිනේෂ් අමතුමා හිත මහත්මයා කියන්නේ දැන් පුදුමා කීප වතාවක් කිව්වා මේ මාධ්‍යයට දැන් මේක විධායක බලය නැති කරන්න නෙමෙයි ගෙනලා තියන්නේ. මේක මාධ්‍ය ඒ වගේ දේවල්ට තමයි මේ රෙස්ට්‍රික්ෂන් දාන්න සූදානම් වෙන්නේ කියලා. මම කියන්නේ 22 4 print කරපු එකත් ඒකෙන් තියලා තිනවා මේ අවුරුදු 3ක් කිරේවන්න පුළුවන් කියලා මාධ්‍යවේදිය. එතකොට විපක්ෂයෙන් ඉඳගෙන ගොඩාක් විපක්ෂයෙන් සඳහන් කරේ රජයට එන්නේ ඉස්සරහා මාධ්‍ය නිදහස නැහැ කියලා. නමුත් ඒක නම් රජයට ආව පස්සේ මේක හැම පක්ෂෙම වෙනවා. සමහර චන්දන හිතන්න පුළුවන් මේක මේ දිනේ සමිතුමත් එකතු වෙලා අහනවා කියලා. නමුත් ඇත්තට ඇත්තට මේ ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම විපක්ෂයේ ඉන්නකොට මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. රජයට ආව පස්සේ ඒ කට්ටිය තමයි මාධ්‍යයට මේ නිදහස නැති කරන්නේ. මේක මොකද දැන් මේක නම් ඔබතුමා දන්නවා දිගින් දිකට UMP කතා කරා. ලසන්ද වික්‍රමතුංගගේ ඝාතනය පවා දිගින්ද වෙබ්සයිට් එකෙන් කවුදට කෙනෙක් ගල් ගැහුවුතරේ ඒකට කතා කරා. නමුත් අද අවුරුදු 3ක් ඔෆිෂල් හිරේවන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. තමයි පාර්ලිමේන්තු එකට පක්ෂ නායකලාගේ රැස්වීමට ඉදිරිපත් කරලා තියෙන 22 4 print කරපු එක. මේක ඇත්තට මේක මොන දැන් සාමාන්‍ය ජනතාව රටක් හොඳට වෙන්න ඕන නම් නීතියක් හදන්න ඕන. මේ නීතිය හදන්නේ කවුද? පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීලා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීලාව හදන්නේ කවුද? ජනතාව. නමුත් ජනතාවට අද ඕනේ කෙනෙක් වෙන්නේ ඔබතුමා කියන විදිහට 14 17 19 ඔක්කොම අපි හදන්නේ පාර්ලිමේන්තු ඇතුළේ හදන්නේ ජනතාවට ඕනේ එක නෙමෙයි තමන්ට ඕනේ එක. අයි මෙමෙ වෙන්නේ. දේශපාලන වශයෙන් බොහෝ විට ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය වේදීන් පාලනය කරන්න හදන්නේ තමන් බයෙන්.
දේශපාලඥයෝ. කොයි තරම් කතා කරත් බලයට එන්නේ අය වෙනුවෙන් බලයට ආවද පස්සේ බයෙන් කතා කරන මේගොල්ලන් අපිව විවේචනය කරයි. මෙම අපේද තාර දෙයි. මම හිතන මේ ආයතනයට බඳිනව මං අහගෙන ඉන්නලා තියෙනවා පාර්ලිමේන්තුවේ වර්තමාන ආණ්ඩුවේ ලොකු ලොක්කෝ. ඉතින් එහෙම බඳින්නේ තමන්ව විවේචනය කරොතින්. නමුත් ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතනවල නිදහස සුරක්ෂිත වෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් රටේ තොටේ සිදුවෙන දේ හා ඉදිරියට සිදුවිය හැකි දේවල් දැන ගැනීමට තිබෙන හොඳම මාධ්‍ය හැටියට තමයි එය ආරක්ෂා කළ යුත්තේ අපි. එයයි අනික මේ රංගමන්ත්‍රීතුමා ඔතන තියෙන තව ප්‍රශ්නය මේ 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවල මේකේ රෙගුලේෂන්ස් හෝ අතුරු සබ් රෙගුලේෂන් යටතේ හදන්න තියෙන දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනලා දාලා තියෙනවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදාය නෙමෙයි. දැන් ඒක පිටු වැඩි කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය ආණ්ඩුක්‍රමයේ ගේන්නේ ප්‍රධාන ආණ්ඩුක්‍රම වගන්තිය. ඒකේ කියනවා ඒකට සම්බන්ධ රෙගුලේෂන් එක වෙනම නීතිය හැදෙනවා කියලා. හැදෙනවා කියලා. එහෙමයි නීතිය හදන්න ඕනේ. නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැම්මට පස්සේ වචනයක් හොල්ලන්න හම්බෙන්නේ අපහු තුනෙන් දෙකක් නැතුව. එතකොට අපි හිර වෙන්න පුළුවන් මේ කලබලේ කරන වැඩවලින් හිර වෙන්න පුළුවන් ආපහු හෙල්ලෙන්න බැරි වෙන්න ජනමාධ්‍ය වේදිනුත් හිර වෙන්න පුළුවන්. මේ දෙකෙන් ඕ මාධ්‍යර දාන රසාල නැහැ. මේ දින 100 වැඩසටහන ඇතුළේ මේ ජනාධිපතිතුමා පොරුදුණේකේ හරි නැත්නම් මේ මෛත්‍රී පාලනයේ පොරුදුණේකේ හරි ඕ මාධ්‍ය වේදිකාවට අවුරුදු 3ක් කිරේ වෙනවා කියන එක මේ තුමා ජනතාවෙන් ඡන්දෙ ඉල්ලුවත් නැහැ. නමුත් අද මේකලා මොන පදනම උඩද මේ මාධ්‍යයට මේ වගේ එකක් ගේන්නේ? ඒගොල්ලන් ගේ අසාර්ථකතාවය තුළ සහ ඒගොල්ලන් අනුගමනය කරන වැඩපිළිවෙළවල් තුළ විවේචනයට රුචි නැහැ. විවේචනයට අගේ කරන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මහා බැංකුව මේ වංචාව එළිදරව් කරන්න පුළුවන් අපිට මන්ත්‍රීවරු යටියට. නමුත් මාධ්‍ය වාර්තා කරව ආවරණය කරන්නේ නැත්නම් රට දන්නේ කොහොමද? හෝ ව්‍යාපාරිකව දන්නේ කොහොමද තමුගේ සල්ලිවලට වෙන්නේ යන දේ මේකයි කිය. එතකොට ඔබතුමාලගෙන් අනිවාර්යෙන්ම ඒ වගේ දේවල් ආවරණය කරොත් මේ ඒවා පාලනය කරලා යටපත් කරන්න නීතිය හදාගන්න ඕනේ. දැන් පක්ෂනායකයෙක් විදිහට ඔබතුමත් කියනවා මේකේ තියෙන ගොඩක් දේවල් දන්නේ නැහැ කියලා. දැන් මේ විදිහට නොදැනුවත් මේ කොලේ වහලා මේවා ගහන්න තියෙන ලොකු අවධානමක් තියෙනවානේ. මේක වළක්ව ගැනීම සඳහා ඔබතුමාලා පෙනී ඉන්නේ කොහොමද? අපි මේ සංශෝධනයන් පිටු ගණනාවක් දුන්නු සංශෝධනයන් ප්‍රමාණයක් අපේ බලපෑම කරලා අපි අඩු කළා තියෙනවා. ඒ වගේම තවත් හානිකර වගන්ති අඩු කරනවා. අනිවාර්යෙන් අඩු කරනවා. හෙට නිකුත් වීමට නියමිත ඉරිදා පත්‍රයක සඳහන් වෙනවා මෛත්‍රීට දෝෂාභියෝගයක්. මේක කියවනකොටම අපිට හිතෙනවා දිනේෂ් ගුණවර්ධන මේක යට ඉන්නවද කියලා. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද මහජන එක්සත් පෙරමුණේ නායකතුමනි? නෑ. මම ඒක අවංකව නියතමානීව කියන්න ඕනේ එහෙම කන්නේ නෑ. මෛත්‍රීට හොරරාසේ දෝෂාභියෝගයෙන් අපිට අවශ්‍ය නැහැ. මෛත්‍රීට දේශපාලන වශයෙන් දැනට තමන් එක්ක ඉන්න අයම තමයි ළඟම ඉන්න අය තමයි වැඩි අකමැත්තක් දක්වන්නේ. මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා කිව්වා විධායක ජනාධිපති ක්‍රමයට ඔබතුමාලා විරුද්ධයි කියලා. ඇත්තටම ඔබතුමාගේ පක්ෂීය ප්‍රතිපත්ති විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධද? විරුද්ධයි. ඒ කියන්නේ මහජන එක්සත් පෙරමුණ. ඔව්. එතකොට ඇයි ඔබතුමා 18 වෙනි සංශෝධනයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේනකොට විධායක ජනාධිපතිවරයා අවස්ථා දෙකකට සීමා කර තියේදී අසීමිත වාර ගණනක් කරන්න පුළුවන්කම දුන්නේ? ඇයි ඔබතුමා අත ඉස්සුවේ එහෙනම් පක්ෂයේ ප්‍රතිපත්තිය බිඳලා? ඔව්, සමස්තයක් වශයෙන් අපේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීමත් එකට ගමන් කර යුතු දෙයක් හැටියට අපේ ස්ථාවරයේ දරුවේ. අපි මේ මතය දිගටම ආණ්ඩුව ඇතුලේ දරලා තියෙනවා. දෙවන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා අපි කාටද දෙන්නේ? විධායක අග්‍රාමාත්‍ය කෙනෙක්ටද නැත්තම් පාර්ලිමේන්තුවේ විධායක කාරක සභාවලටද? අපේ මතය විධායක කාරක සභා ක්‍රමයක් පාර්ලිමේන්තුවේ ඇති වෙන්න ඕනේ. ආපහු ආඥාදායක අගමැති කෙනෙක් ඇති නොවෙන්න. එතකොට අපේ රටේ අපි මේක දන්නවා ඩෝනමෝර ආණ්ඩුව යටතේ පොන්නම්බල මැතිතුමාලා, රණලි සේනනායක මැතිතුමාලා, ඩී.එස්. සේනනායක මැතිතුමාලා සියලු දෙනා එකතු වෙලා කාරක සභා ක්‍රමය යටතේ සංවර්ධන තීරණ අරන් රට ඉදිරියට ගෙනාවා.
දැන් උතුරේ අය සහභාගි වෙන්නේ නැහැ පාලන තන්ත්‍රයට. ඒගොල්ලන් කියනවා අපිට අසාධාරණයි කියලා. නැගෙනහිර අය කියනවා අපිට අසාධාරණයි. මම ඇහුවේ ඇයි ඔබතුමා අත ඉස්සුවේ විධායක ජනාධිපති ක්‍රමයේ එච්චර නරකයි නම්? දෙවතාවකට එක අයෙකුට තරං කළ හැක්කේ දෙවතාවක් කියන එක අයින් කරලා අසීමිත වර මැරෙනකම් තරඟ කරන්න පුළුවන් කියන සංශෝධනයට ඇයි ඔබතුමා අත ඉස්සුවේ? හරි, මේක පරස්පරයිනේ. නැහැ, කිසිම අපේ මූලධර්මය අතහැරලා නම් පරස්පරයි. ඔබතුමා අහන එක ඇත්ත, ඡන්දය පාවිච්චි කරේ නැත්නම් මොකද විරුද්ධව කියලා. ආණ්ඩුවේ අපි තීරණයක් අරගන්නකොට සියලු දෙනා පක්ෂ නැති වුණත් අපි ආණ්ඩුව ආරක්ෂා කිරීමේ යම් යම් තීරණ ගන්නවා. ඒ කියන්නේ මූලික ප්‍රතිපත්ති නෙමෙයි පුද්ගලබද්ධ වෙලා තියෙනවා. පුද්ගල නෙමෙයි. රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලනවා නම් අසීමිතව හොඳයි. නෑ, එහෙම එකක් නෑ. ප්‍රශ්නේ මේකයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි 30 අවුරුදු ත්‍රස්තවාදී යුද්ධේ හමාර කරේ. ඒක මහා අභියෝගයක්. ඒක ආණ්ඩු ක්‍රමේ ඔය කියන හැම වගන්තයක්ම තවදුරටත් වෙනස් කරමින් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් නෙමෙයි. එතකොට එතුමා එය අහෝසි කිරීම නිසා මේ රට එක්සේසත් වීමෙන් පස්සේ එතුමාට ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාමට චෝදනාවක් ඉදිරිපත් වුණා. මානව හිමිකම් කොමිසමට ජනාධිපතිතුමාව ගෙන යා යුතුයි, ශ්‍රී ලංකාව මේ සියල්ල උල්ලංඝනය කරයි කියලා බටහිර රටවල් ඒ අය තමයි කොටි සංවිධානය පෝෂණය කරේ ඉදිරිපත් කළා. ඉතින් මේ තත්ත්වය තුළ අපේ ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයාට අඛණ්ඩ භාවයක් එම ධූරයේ තිබෙන බව අපි තීරණය කළ යුතුයි කියන ස්ථාවරය තමයි. ඔබතුමා හිතන්නේ නැද්ද දිනේෂ් ගුණවර්ධනලට ජනාධිපති ධූරයට එන්න පුළුවන් අවස්ථාවක් තිබිය යුතුයි කියලා? මට එන්න අවස්ථාව තිබුණා, මම ආවේ නැහැ. නෑ, ඔහොම ව්‍යවස්ථා වෙනස්කම් කරාම එන්න බෑනේ පුද්ගලානුබද්ධව. නෑ, අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළා. රටේ විවිධ නියෝජිතයන්ට සහභාගී වෙත කාර්යක සභා ක්‍රමයට යනවා නම් මම හිතන්නේ රට පළදායි සමගිය ශක්තිමත් වෙනවා. හැබැයි අර ඔබතුමා කිව්වා මේ 19 ව්‍යවස්ථාවේ මේ විධායක ජනාධිපති ක්‍රමය ගැන වචන දෙකයි තියෙන්නේ, අත් දෙකයි තුනයි. අනිත් ඒවා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අගමැතිවරයාගේ බලතල වැඩි කරගන්නේ කොල්ල කෑමේ වැඩපිළිවෙලක් කියලා. එහෙම නෑ. මේකේ තියෙනවා කොමිෂන් සභා. ඉතාමත් වැදගත් කොමිෂන් සභා කියනවා. වැදගත්ම කියන්නේ මිලදී ගැනීමේ පටිපාටි. මේ ටෙන්ඩරින් වලටත් කොමිෂන් සභාවක් පත් කළා තියෙන. ඉතාමත් වැදගත්. ඉතින් දැන් මේවා මේක ඇතුලේ තියෙනව නැත්තේ නෑ. ඇයි එතකොට මේකේ හොඳ ගැනත් ඔබතුමාලා කතා කරන්න ඕන නේ ජනතා නියෝජිතව විදියට. සහයෝගය දෙනවා 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හවුසි කළා. 17 අඩුපාඩු කන්නේ වරදි කළා ගේන්නේ කියලා අපි වෙනමම කිව්වා සුමානේ සම්මත කළ දෙන්නම් කියලා. ඒකට තමයි ওই කෑලි එන්නේ. දැන් කාර්ක සභාව ගැන එනමුත ඔය කෑලි නෙමෙයි. ඒක අපි පටන් ගත්ත කෑල්ලක් නේ. මේ චන්දිකා මැතිණිය දේශපාලන වශයෙන් ආණ්ඩුව තියාගන්න පටන් ගත්ත කෑල්ලක් 17. අපෙන් ඉල්ලුවා සුමානේ සම්මත කළ දුන්නා ජනතා අයිතිවරු 10 ඡන්දේ දෙනවා කියලා. ඉතින් අපිත් මාරා ඉඳගෙන මේක සම්මත කළා දුන්නා ආණ්ඩුව තියාගන්න පුළුවන් මේක. අන්තිමට ආණ්ඩුවෙන් කෑල්ලක් ගියා 30ක් 25ක් කොහෙද කඩාගෙන. මේ 10 ගන්නොත් 25 කොහොමද කණන්නේ? මේක තමයි කලබලේ වෙන දේවල්. දැන් හොඳටම පෑදෙලි ඔබතුමා කියන විදිහට මේ පාර්ලිමේන්තුව එක සම්මත වෙන්නේ ජනතාවට ඕන එකේ නෙමෙයි. පක්ෂවල බලයේ ඉඳ මොන එකක් සම්මත කරගනවා ජනතාව හිතනවා අපි මේක අපි වෙනුවෙන් අපි එවපු පාර්ලිමේන්තුවකට එවපු රටෙන් නීති හදන්න පාර්ලිමේන්තු මන්ත්‍රීලා අපි වෙනුවෙන් හදනවා කියලා. නමුත් අත උස්සන්නේ තමන්ගේ පක්ෂේ බලය තියාගන්න. අත්තමසේ අත උස්සන්නේ පන්න තමයි. දැන් ඔබතුමා නියෝජිතයි. ඒකට එතුමට එහෙම අත උස්සන අයිතියක් නැහැ නේ. ඒකද? දැන් ඒක ඔබතුමා අහන්නේ. දැන් අනිත් එක ඔබතුමා කිව්වා දැන් පාර්ලිමේන්තු එකෙන් උස්සාව ගත්තා කියලා මේ සල්ලි අච්චු ගහන්න කියලා. ඒකට අවසරයක් හම්බුන්නේ නැහැ කියලා. ඒක කවදාද අච්චු ගහන්න සූදානම් වුනේ? දැන් දැන් අර බලය ගැන මුදල් පන සෙගුලාසියක් ගෙනාව හදිසියේ 800 මිලියන 800 ගානේ 1200 දක්වා බොරෝවින් රයිට්ස් වැඩි කරගන්න. බොරෝවින් රයිට්ස් වැඩි කරනවා කියලා ආණ්ඩුවම තමයි දාන්නේ බොන්ඩ් එක. ආණ්ඩුවම තමයි ගන්නෙ. ආණ්ඩුව ගත්තට පස්සේ අච්චු ගන්න ඕනේ. සල්ලි අච්චු ගන්න. එතකොට ඒකට දැන් සෙන්ට්‍රල් බෑන්ක් ගවණය කෙනෙක් අස්සම් කරන්න ඕනේ නේ. ඔව්. එතකොට කවුද අස්සම් කරන්නේ? ඒතුමාට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට කවුද මේ අස්සම් කරන්නේ? එතකොට ඒතුමාගේ අස්සන එකෙන් ලංකා පුරාම සල්ලි එවල ඔබතුමාලා එතන මේ තාම පිළි අරන් තියෙනවා අය එතුමාගේ වැරද්දක් තියෙනවා කියලා එතුමා තාම පෑදිලි කරලා නැහැ. අයි ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරේ කියලා තාම පෑදිලි කරුවේ නැහැ. අයි සාමාන්‍යයෙන් මේ බිස්නස් එක හිටපු කඩිට දැනුම් දුන්නේ නැතුව මේ ටෙන්ඩර් එක කෝල් කරේ කියලා එතුමා කියලා නැහැ. ඒ දෙකનો එතුමා තාම උත්තරයක් දීලා නැහැ. එතකොට ඒතුමාගේ අස්සනෙන් ලංකා පුරාම 20 මිලියන් පොපියුලේෂන් ට දෙනවා මේ අච්චු ගාන සල්ලි.
ඇයි මේ ගැන විවාදයක් පාලිමිනය තුළ ගන්න ඇත්තේ? අපි විවාදයක් පමණක් නෙමෙයි අපි ඉල්ලා තිබෙනවා මහා බැංකු අධිපතිවරයා ඉවත් කරලා විශ්වාසවන්තයෙක් පත් කරන්න කියලා බැංකු ක්‍රමය කඩාවැටෙන්න ඉස්සෙලා. ඒක ඔබතුමා දැන් කිව්වා මේ අපි ඉල්ලලා තියෙනවා ජෝන අමරතුංගට විරෝධයෙන් ඉල්ලලා තියෙනවා ඒ වගේ බ්‍රයිබරි කොමිෂන් CEOට එදෙන කතානායකතුමා දැන් වෙනස් වෙලාද අනිත් පැත්තට ගිහිල්ලාද? ඇයි මේ කතානායකතුමා දෙන්නට අයතුමාට බලය තියෙනවානේ. දැන් පාර්ලිමේන්තු එකේ ස්ටෑන්ඩින් ඕඩර් කියලා එකක් තියෙනවානේ ඔබතුමා දන්නවනේ. ඒ ස්ටෑන්ඩින් ඕඩර් අනුව කතානායකතුමාටනේ බලය තියෙන්නේ. ඇයි ඒ කතානායකතුමා දෙන්නේ නැත්තේ? කතානායකතුමා දිය යුතුයි. ස්ථාවර නියෝග අනුව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඒ හැකි ඉක්මනින් ප්‍රමුඛතාවයෙන් ඉවර කරන්න ඕනි කියලා තියෙනවා ස්ථාවර ස්ටෑන්ඩින් ඕඩර් එකක්. ඔව්. දෙක අපේ පාර්ලිමේන්තු සාමාන්‍ය සම්ප්‍රදාය දැන් පාර්ලිමේන්තු එක ස්ටෑන්ඩින් ඕඩර් අනුවනේ දැන් මේක වෙන්නේ. ඒතර කතානායකතුමාට බලයක් තියෙනවානේ ස්ටෑන්ඩින් ඕඩර් එකෙන් මේ ඩිබේට් එක ගන්න. ඔව් අපි මේ ඩිබේට් එක ඉල්ලනවා. ඩිබේට් එක ලබා ගැනීමට අපි උපරිම බලපෑමක් කරනවා. ඉතින් අපි තනතුරු දරන්නේ නැහැ විරුද්ධ පක්ෂයේ තීරණ ගන්න නායකයෝ නෙමෙයි අපි තාම. නමුත් මන්ත්‍රීවරුන්ගේ නායකයෝ අපේ බලපෑම මන්ත්‍රීවරු කණ්ඩායම හැටියට කතානායකතුමාට කරනවා. කරුණාකරලා අපිට මේ දින දෙන්න. මේක කල් දාන්න එපා. රටම විනාශ වෙනකම් පාර්ලිමේන්තුවට බලන් ඉන්න බැරි නිසා. මොකද ඒ කියන්නේ දැන් කතානායකතුමා හිතාමතා දෙන්නේ නැති ගතියක් තියෙනවද දිනයක්? ඉතින් එතුමාට දෙන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නීත්‍ය අනුකූලයිනේ. කතානායකතුමා සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයයි විපක්ෂය අහලා ඒ පැමිණෙන සම්මතය අනුව තමයි කටයුතු කරන්නේ. හැබැයි පහුගිය ආණ්ඩු කාලෙත් කතානායකතුමා එහෙමමද කටයුතු කළේ? ඒ කියන්නේ හිතා එහෙම මේ කතා කරලා ඒව නොදී එහෙම ටිකක් කල් දාලා ඒ වගේද පහුගිය ආණ්ඩු කාලෙත් එතුමා කටයුතු කළේ? මං හිතනවා එතුමා එහෙම කටයුතු කරා පහුගිය ආණ්ඩු කාලෙත්. කතානායකතුමා ඩිලාන් පෙරරා එමෙතුමාට විශ්වාස භංගයක් ගෙන ආපු වෙලාවේ ඒක ඉතාමත් ඉක්මනින් විවාද කරලා ඡන්දයක් ගන්න. ඇත්ත වශයෙන්. ඉතින් ඇයි එහෙනම් මේ ආණ්ඩුවේ බැරි? මේ ආණ්ඩුවේ ඊට වඩා ලේසියෙන් පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි බහුතරය නිසා. ඇයි චමල් රාජපක්ෂ බහුතරය දැම්ම ඡන්දෙට අපි දිනනවාමයි. ඒ කාලේ දැම්ම ඒ කාලේ ඡන්දෙට දැම්මම දිනන්නේ නැහැ විශ්වාස භංග. මොකද අපි වැඩි. දැන් තියෙන ඡන්දෙට දැම්මොත් අපි දිනනවා. එමෙතේ අස්සෙලා යන්න වෙනවා දිනුවාම. එහෙනම් කතානායකතුමා ඇයි හිටපු එමෙතුමනි එහෙම නොකරන්නේ? කල යුතුයි. දැන් කතානායකතුමා සමහරවිට කරන්න බලපෑම කරනවා අපි මන්ත්‍රීවරු හැටියට. දැන් කතානායකතුමා සමහරවිට කියනවා පාර්ලිමේන්තු එකෙන් මම බලන්නේ ඡන්ද ඉල්ලපු පක්ෂ තමයි මම ගණන් කරන්නේ කියලා. නමුත් එහෙම කියනවා එක වතාව කතානායකතුමා කියනවා. අනිත් වතාව මේ වාස්දව නානායකතුමාට දෙනවා පක්ෂ නායක විදිහට කතා කරන්න මේ සභාව මතට. එතකොට මේක ඇත්තට මේ සම්ප්‍රදායද මේක ස්ටෑන්ඩින් ඕඩර්ද කියලා ලොකු ප්‍රශ්නයක් නේද? මුතුමා සාමාන්‍යයෙන් හැමදාම මේ පක්ෂ නායකලාගේ රැස්වීම වලටත් යනවා. මේක ඇත්තට ජනතාවට තේරෙන්නේ මේ මොකද මේ මොන පදනමුටද මේ පාර්ලිමේන්තු එක මේ වෙන්නේ කියලා. ස්ටෑන්ඩින් ඕඩර් අනුවද නැත්නම් සම්ප්‍රදාය වෙනවද නැත්නම් හිතන්න විදියටද කියලා. මම කතානායකතුමා විවේචනය කරන්න උත්සාහ දරන්නේ නැහැ. නෑ නෑ කතානායකතුමා කතානායකතුමාට අපි එතුමා ඒක ගැන අදහස් දක්වන්න අකමැති නම් අපි ඒකත් එකග වෙලා ඉමු. දැන් නායකතුමනි මහජන එක්සත් පෙරමුණ නායකතුමනි සමහරු කියනවා අපිට ඇහෙනවා සමාජයේදී දිනේෂ් ගුණවර්ධනලට දැන් වැලේ වැල් නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඡන්ද ටිකේ එල්ලිලා මේ ආයි පාර පාර්ලිමේන්තු වෙන්න තමයි මේ දඟලන්නේ. ඒකයි නුගේගොඩට යන්නේ. ඒකයි රත්නපුරට යන්නේ. ඒකයි නුවරට යන්නේ. මේ වැලේ වැල් නැති කට්ටිය තමයි මේක පස්සේ යන්නේ කියලා සමහරු කියනවා. ඇත්තද මේ ඡන්ද ටිකටද මේ පොරකන්නේ ඔබතුමාලා? නෑ අපිටත් පුළුවන් මේ පාවාදීම් කරලා ඉඳගෙන ඉන්න පාර්ලිමේන්තුවේ මේ කිසි දෙයක් සිදුවේ නොවන විදිහට සලකලා අපේ ජනතාවට සිදුවෙන දේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දෙ දුන්නු ජනතාව දහස් ගණනින් අස් කළා තියෙනවා, මාරු කළා තියෙනවා, දඩයම් කළා තියෙනවා, රටේ පටන් ගත්ත ව්‍යාපෘති නවත්තලා තියෙනවා, ගම් ලනම් වලට ආර්ථික ලාභ නැති වී ගිහිලා තියෙනවා. දෙවෙනුව UNP විරෝධී දේශපාලනයේ යෝධයා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රමානුකූලව UNP ඔඩොක්කුවේ නවතා ගැනීමේ දේශපාලනයකට ගමනක් ආරම්භ කරපු එකට විරුද්ධව තමයි අපි මේ දේශපාලන ක්‍රියාදාමය ආරම්භ කළේ. මාත් කියෙව්වා මේ වැලේ වැල් නැති නිසා මේ වැලේ එල්ලෙනවා කියන කතාව. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බේරාගත්ත වැල නිසා ඒක එල්ලුණාට කමක් නැහැ. නමුත් ඒ කියන්නේ
ඒ කියන්නේ මෛත්‍රීගේ වැලහయ్య නැහැ කියලාද? නෑ මම මොනවත් මෛත්‍රී ගැන කියන්නේ නැහැ. මොකද එතුමා ගැන රට දන්නවනේ. නමුත් මම මේ කියන්නේ ඉතින් අපි කීප දෙනෙක් දේශපාලන මන්ත්‍රී කණ්ඩායම් පටන් ගත්ත දේ අන්තිමද ශ්‍රී ලංකා දාපක්ෂේ മന്ത്രി 50කට වැඩි අපේ වේදිකාවට ඇවිල්ලා ඔප්පු කරලා තිනවා මොන වැලේද එල්ලෙන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඒ කියන්නේ මහජන එක්සත් මහජන එක්සත් පෙරමුණ ඒ කියන්නේ ඔබතුමාගේ පක්ෂය වක්‍රාකාරව දායක වෙනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදන්නේ? ඒ කියන්නේ 50ක් ඔබතුමාලට එනවලු අනිත් ටික මෛත්‍රී ගෙලු. එතකොට මේක බෙදන්න ඔය වැඩක්ද විකරන්නේ? වැරදි මඟ නොයන්ඩ කියන එක තමයි අපි දේශපාලන වශයෙන් ශ්‍රී ලංකා මන්ත්‍රී කණ්ඩායමටම කිව්වේ. මොකද අපි එකම කණ්ඩායමක්. අපි බුලත් කොළෙන් චන්දිලලාවේ UNP-ට සහයෝගය දෙන්න නෙමෙයි. අපි බුලත් කොළෙන් මන්ත්‍රී වෙච්ච අය මන්ත්‍රී වුණු අයර තමයි බුලත් කොළේ අපේක්ෂකය දිනවන්න අපි මහන්සි වුණේ මැතිවරණ කාලේ. අපේ යුතුකම හා බැඳීම තිබෙන්නේ ඒ චන්දදායකයන්ගේ ප්‍රාර්ථනාව ආරක්ෂා කිරීම. ඉතින් ජනාධිපතිතුමා ජනාධිපති වෙලා තිනවා. එතුමා 6 අවුරුද්දකට ජනාධිපතිකම ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මේ මතවාදයේත් එක ජනමතයක් නෑනේ. ඔය කියන මතවාදයේත් එක ජනමතයක් නෑනේ. මොකද බහුතර මතය පැහැදිලිව පේන්න තියෙනවනේ ජනාධිපතිවරයෙක් පත් කරලා. නෑ. බහුතරයක් ජනාධිපතිවරයෙක් පත් කළාට පාර්ලිමේන්තු 132ක් අපෙන් ගියපු ටික දෙනෙක් හැර බහුතරය තවමත් ගමන් කරන්නේ අපිත් එක්ක. ඉතින් ඇයි විශ්වාසය පෙන්න ළගමතිවරයෙක් පත් කරන්න කියලා ඉල්ලන්න බැරිද? අපි ඉල්ලා සිටියා තාම කළා නෑ. නමුත් අපි යෝජනාවක් පාර්ලිමේන්තුවට දුන්න දවසට තමයි ප්‍රශ්නේ දේශපාලන වශයෙන් අභියෝග වෙන්නේ. ඔබතුමා කියන්නේ විපක්ෂ නායක නිමල් සිරිපාල් සිල්වා මැතිතුමත් ඔය වැරදි මගේ යනවා කියලාද? මම එතුමාට ගැන මොනවත් කියන්නේ නෑ. මොකද විපක්ෂ නායකවද මගේ යුතුකම නෙමෙයි, මගේ හොඳ මිත්‍රයෙක්. එතුමාව ඇදගෙන යනවා නම් කවුරු හරි මොනව කරන්න දේ එතුමා. මිත්‍රයෙක් කියලා බෑ. එතුමා විපක්ෂ නායකයෙක්. එතුමාට තීරණය ගන්න ඉඩ දෙනවා නම් එතුමා යන්නේ නෑ. ඔබතුමාට ඉස්සල යන්න බෑ. ඔබතුමාට ඉස්සල යන්න බෑ. එතුමා මේ රටේ විපක්ෂ නායකතුමා. ඔව්. ඔබතුමා දන්නවා විපක්ෂ නායකතුමාට ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා පාර්ලිමේන්තුවේ බරපතල රාජකාරියක් පැවරෙනවා. එතකොට දැන් ඔබතුමාගේ විග්‍රහය අනුව කිව්වා වැරදි මගේ යන පිරිසක් ඉන්නවා කියලා. නිමල් සිරිපාල් සිල්වා විපක්ෂ නායකතුමා. ඒ වැරදි මගේ ද යන්නේ එතුමා විපක්ෂ නායක භූමිකාව කරනවාද? දැන් අපි කරුණු ගණනාවක් විපක්ෂයේ භූමිකාව ගැන කතා වුණා. කතානායකතුමාට ඇයි කියන්නේ නැත්තේ? ආදී භූමිකාවේ උගා කතා වුණා. ඉතින් ඒ අනුව තීන්දුවකට ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රතිඵලයන් ඇති වී තිබෙනවාද කියලා. දෙවැනි දේ විරුද්ධ පක්ෂ නායකතුමාට බොහොම අමාරු කර්තව්‍යයක් තියෙනවා. එතුමාගේ හිතවත්කම ජනාධිපතිතුමාටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපැත්තකට දක්වන්න. මේක බොහොම අමාරු දේශපාලන කටයුත්තක්. හිතවත්කම දැක්වේ හැක්කේ එකකට පමණයි. ඒකයි මෙතන තියෙන ගැටලුව. UNP ආණ්ඩුවකට හිතවත්කම දක්වමින් විරුද්ධ පක්ෂයේ නායකත්වය දෙන්න අමාරු තත්ත්වයකට එතුමා මුහුණ දෙන්න තත්ත්වේ මම මේ කියන්නේ. මම එතුමාගේ පැත්තෙන් කල්පනා කරලා කියන්නේ එතුමා බොහොම අමාරු තත්ත්වයකට පත්වීම නිසා දේශපාලන වශයෙන් මන්ත්‍රී කණ්ඩායම අතර බොහොම කලකිරීමක් ඇති වී තිබෙනවා. අසරණ වෙලා සමා වෙන්න. හරි, අපි බොහොම සුතිය ඔබතුමන්ලාට. අපි විරාමයකට යනවා. ඉන් අනතුරුව නැවත සටන සමග එකතු වෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ශ්‍රී ලංකාවේ හෙට දවස යන මාතෘකාව ගැනයි අපි අද සටන සංවාදය මෙහෙයුවේ. අපි කතා කරන්නේ මහජන එක්සත් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් එක්ක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපතිතුමා. අපි අවසාන අඩටයි පැමිණ සිටින්නේ. ඔබතුමාට බොහොම ස්තුතියි මේ සංවාදයට සහභාගී වුණාට. ඔබතුමාට දැන් අවස්ථාව තිබෙනවා අවසාන වශයෙන් කරුණ දක්වන්නට. අපි ඉතාම වැදගත් සංවාදයකට සහභාගී වන්න පුළුවන් වුණා. මොකද මේ රටේ දේශපාලන විශාල සටනකට මුහුණ දුන්නු ජනපතිවරණයේ ප්‍රධාන තේමාවල් වලින් එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒ වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන් වහාම පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කරන බව. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත මාර්තු මාසයේ 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයත් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂත් දක්වන ලද අදහස් මත ඉදිරි දවස්වල එය විවාදයට ගන්නා ආකාරය තීරණය කොට නීතිගත කිරීමට පැමිණෙන මොහොත ඒ ව්‍යවස්ථාවේ ඉදිරිපත් කරන ලද පනතේ වගන්ති රාශියක් වෙනස් වී තිබෙනවා. එයි මූලධර්මයක් තිබෙනවා මේ ඉදිරිපත් කරපු කාරණාවේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට එම බලය පාර්ලිමේන්තුවට හා අග්‍රාමාත්‍යවරයාට පැවරීම. එහෙම තත්ත්වයක් උදා වන්නේ නැති බව මේ වගන්ති වෙනස් මේ ව්‍යවස්ථාව දිහා බලන විට ඉදිරිපත් කොට ඇති වගන්ති අනුව සිදුවෙනවා. මේ කියන්නේ යළිත් වරක් ජනාධිපති ධූරය දරන විධායක ජනාධිපතිවරයාට තම බලතලයන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කර හැකි ලෙස ඉතිරි වෙනවා. බොහොම සුළු ප්‍රමාණයයි වෙනස් වෙන්නේ. ඒ අනුව අපි මේ පසුගිය ජනපතිවරණයේ ප්‍රධාන දේශපාලන වරම ක්‍රියාත්මක කරගන්නට බැරි තත්ත්වයකට අද පත් වී තිබෙන බව ඉතා පැහැදිලිව යළිත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම දිනසීය වැඩසටහන මත අනාගතය අපේ රටේ ගමන් කිරීමේ සුබදායි මාවත පෙන්නුම් කළපු ක්‍රියාවලිය අසාර්ථක වී තිබෙනවා. මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති රටක දේශපාලන ස්ථාවර බව ආර්ථික ස්ථාවර භාවය අවශ්‍යයි. මොන ආර්ථිකයක් ගමන් කළත් ඒ මතයි ආර්ථිකයක් දියුණු වෙන්නේ. අලුතෙන් දේශය හා විදේශය ආයෝජකයන් ඉදිරිපත් වෙන්නේ රටක් ආර්ථිකය ලියලන්නට පටන් ගන්න. ඒ ගමනේ අපි ආවසියට 7ක පමණ වේගයකින් වර්ධන වේගයකින් අද ඒ තත්ත්වය නැවතී තිබෙනවා රජය ගත්ත වැරදි ක්‍රියාමාර්ග නිසා. රජයේම අංශ දැන් ප්‍රකාශ කරනවා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව ප්‍රකාශයේ කිය සතේ කියලා තියෙනවා ඉදිකිරීමේ ශේස්ත්‍රය සම්පූර්ණයෙන් කඩා වැටිලා ලක්ෂ ගණනින් රක්ෂාව නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ පැතිරී ගියොත් ආර්ථික කඩාවැටීමකට රටේ අනාගතය පරිවර්තනය වෙනවා. මේ නිසා නව දේශපාලන ගමනක් අවශ්‍යයි. මේ රට මෙතනින් එහාට ගොඩනගා ඉදිරියට ගමන් කරන්න. අපි හිතනවා රටට බොරු කරන්නේ නැතුව රටට දුන්නා වූ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි නම් රජයක් ඒ ජනතාවට එම අයිතිවාසිකම ලබා දීම පරම යුතුකමක්. ඒ නිසා මේ සුළුතර ආණ්ඩුවක් රටක් ආණ්ඩු කිරීමේ අස්ථාවර තත්ත්වයෙන් ඇතිවෙන දේශපාලන ආර්ථික අවුල තුරන් කිරීමට හැකි විශ්වාසය ජනිත කළ හැකි ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරලා පාර්ලිමේන්තු මහමැතිවරණයක් පැවැත්වීම අද ප්‍රමුඛතා කාර්යයක් ලෙස මා හිතනවා රජය සැලකිල්ලට ගත යුතුයි. ඒ මතයි ආර්ථික පුනර්ජීවනය සහ දේශපාලන විශ්වාසය මේ රටට යළිත් ජනිත කරන්නට පුළුවන් වෙන්නේ. ඒ මතයි අපේ රටේ පෞද්ගලික අංශය, පෞද්ගලික නිෂ්පාදන අංශය, සේවාංශය, ඒ වගේම අපේ රටේ ප්‍රධාන බලාපොරොත්තු වූ තරුණ පරම්පරාවගේ අභිලාෂයන් මුදුන්පත් කිය හැකි ලියලන ආර්ථිකයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. වැඩ කරන ජනතාවට පොරොන්දු වෙච්චි 2500 ලබා දීලා නැහැ. වැඩ රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වෙච්චි 10000 ලබා දීලා නැහැ. රාජ්‍ය සේවකයන්ගේ ඉතිහාසයේ පළමුවරට රාජ්‍ය අමාත්‍යංශක ලේකම් කරේ අතනංගුවට අරගෙන රිමාන්ඩ් කළා තිබෙනවා. කවදාවත් රාජ්‍ය සේවයට මේම සැලකුවේ නැහැ. මේක හරි බරපතල දෙයක්. රාජ්‍ය සේවකයෙක් මීට පස්සේ වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් මේ භයානක අනාගතය වළක්වා ගැනීමට වෙනසක්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් අවශ්‍යයි. එය ජනිත කළ හැකි පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අලුත් මහජන මතයක් ඇති කිරීමයි කියන ටික මම ඉතා ඕනෑකමින් සඳහන් කරනවා. මම සිරස නාලිකාවට ස්තුතිවන්ත වෙනවා.
මට මේ අවස්ථාව සලසා දීම ගැන ඔබ සැමටත් මගෙන් ප්‍රශ්න කිරීම ගැන ස්තුතිවන්තය. බොහොම ස්තුතියි දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ඔබතුමාගේ දේශපාලන කටයුතුත් ඔබතුමාගේ අනාගතයේ බලාපොරොත්තුත් එලෙසම ඉටු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද මේ සංවාදයට සහභාගී. අපි එමනම් සමු ගන්නවා ඔබෙන් ජෝති තාණ්ඩු කුල්ගස්ස සංශෝධනයේ සහ ශ්‍රී ලංකාවේ හෙට දවස යන මාතෘකාව ගැන අද අපි කතා කරේ. මතක් කිරීමක් තිබෙනවා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා නියෝජිත සමුළුව අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරන ලද කතාව දැන් ඔබට දැක ගලා ගන්නට අවස්ථාව තිබෙනවා. සටන වැඩසටහනෙන් අනුතුරුව සුබ රාත්‍රියක්.